යහපත් දේශයක් නිර්මාණය කරන්න ඒ වගේම මිනිසුන් විදිහට යහපත් ජාතියක් නිර්මාණය කරන්නට අපි හැමදාමත් පෙරමුණ ගන්නවා. ඒ නිසාම සමහර විටක ඔබ විශ්වාස කරනවා වෙන්නට පුළුවන්. අපි මිනිසුන් විදිහට පෙරගමන් කරුවන් විදිහට ජීවිතය යම් තැනක අසරණ වෙලා ඉන්නවාද කියලා සමහර විටක අපිට දැනෙනවා වෙන්නත් පුළුවන්. ඒ නිසාම අපි මේ පිළිබඳ බොහොම සුභවාදීව කතා කරන්න පුළුවන්, සමාජයේදී හිතාම සුභවාදීව බලන්න පුළුවන් ආකාරයේ කතිකාවකට ඔබව රැගෙන යන්නයි සූදානම් වෙන්නේ. හැමදාමත් උන්වහන්සේ කෙලින් කතා කරනවා සමාජයේ පිළිබඳ බොහොම විනිවිදව, මිනිසුන් පිළිබඳව බොහොම ඍජුව කතා කරන්න පුළුවන් ස්වාමින් වහන්සේ තමක් විදිහට කාතරත් ප්‍රචලිතයි. අද රේඩියෝ තිනමින මැදිරියට අපි වැඩමකට වදාලේ අත්‍රගම ප්‍රචාරකර හිමියන්. එහෙම නැතිනම් කොටුවේ පොඩි හාමුදුරුවෝ කිව්වාම බොහෝ දෙනෙක් දන්නා හතරවා. අපි නමස්කාර පූර්වක ඔබ වහන්සේ පිළිගන්නවා. තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. තෙරුවන් සරණයි. අපේ හාමුදුරනේ, අපි හැමදාමත්ම සමාජයට ඔබ වහන්සේ නිවැරදි දිසානතියක් පෙන්වුවා. අපි ඇත්ත ඇති සැටියෙන් කතා කළා. වැරද දුටු තැන ඒ පෙන්වා දෙන්න ඔබ වහන්සේ මෙලිකමක් දැක්වේ නැහැ. අපි අද දවසේදී රේඩියෝ තිනමෙට මැතිරි මේ කතා බහට ප්‍රවිෂ්ටයක් ගන්නට මට හිතනවා මෙහෙම දෙයක්. තරුණ අපිට පහුගිය කාලේ පහුගිය දින කිහිපෙදී ඉතාමත්ම සුවිශේෂ දවසක් බවට පත්වලා තිබ්බා මේ පෙබරවාරි මාසේ 14 වෙනිදා. ආදරවන්තින්ගේ දවස, එහෙමත් නැතිනම් වැලන්ටයින් කියලා අපි කියනවා. අපි කතා බහට ප්‍රවිෂ්ටයක් ගමුකෝ. ඔබ වහන්සේ කොහොමද මේ වැලන්ටයින් දකින්නේ? මගේ භාෂාවෙන් කියනවා නම් කෙල්ලෝ ගෑනු වෙන දවස. ඒක ප්‍රසිද්ධ රහසක්. අද දෙක අද උදේ ජාතික පුවත්පත් බැලුවම පේන ආදරේ. ඇත්තම අද ආදරේ කියන්නේ මගේ තරුණයෙක් කිව්වා දවස් 14යි ප්‍රේමේ තියෙන්නේ කෙල්ල පිරලා මේක ගැන මේ කියනවා ආදරේ කරනවා. එහෙමයි. ඊට පස්සේ දවස් 14න් පස්සේ ආරක්ෂා කරන්න යනවා. මාස 3ක් ඉඳලා මාස 6ක් වෙනකොට එයා හිරිය දාලා වගේ. මේ තමයි ඇත්තම. ඊළඟට ආදරය අවශ්‍යයි. මේ 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 අද මෙතන මේ කවුස එකට ආවේ හරියටම අවුරුදු දෙකකට පස්සේ රේඩියෝ චැනලෙන් ඊට පස්සේ මම ආයේ එන්නේ නැහැ කියලා. එන්නේ නැහැ කියලා ඊට පස්සේ පාන්දර 4ට මගේ වාහනය නැවතුනම චයාමන්ගේ වාහනය නැවතුන තැන පාන්දර 4ට චයාමන් ඉන්නේ නැහැ නේ. ඉතින් වාහනේ අහකට ගන්න කිව්වා. එහෙමයි. සිකියුරිටි. මම එදා කිව්වා අදින් පස්සේ ආයේ චැනලට එන්නේ නැහැ කියලා. මොකද මේකට කතා කරනකොට මම ඇහුවේ ගෙවනවද කීයක්වත් කියලා. ඇහුවේ නෑනේ. අහන්නේ නෑ. ජීවිතේ අහන්නේ නෑ, අහලත් නෑ. සල් නෙමෙයි මහානකම කියන්නේ. මහානකම යට පිරිසිදු දෙයක්. හරි නිදහස් දෙයක්. ඉතින් දැන් මේ අද උදේට බැස. ඉතින් අද අවසරේ වැඩ කරලා මම සාසනයට යනවා. ඒ නිදහස තියෙන්නේ සාසනේ. ආදරය ගැන කියවුවාම බුදුහාමසන් ලෝකෙට ආදරය කරපු වෙන කෙනෙක් නෑ. හොඳම උදාහරණේ බුදුහාම ශක්ති රජකම් බාරගත්තා නම් අපිට ආදරය වෙන්නේ නැතුව අපි තාම මස් වැද්දෝ. ඒ නිසා ආදරය කියන්නේ කොටු කර ගැනීමක් නෝ. ඒ නිදහසේ භුක්ති වෙන. හැබැයි අද කීයෙන් කී දෙනා ගාවද ආදරේ තියෙන්නේ? ආදරේ නෙමෙයි තියෙන්නේ හැමතිස්සෙම සැකයයි, බොරුවයි, වංචාවයි. අපේ හම්පරනේ සැකය, බොරුව, වංචාව පෙරමුණට ගනිමින් බොහෝ දෙනෙක් ආදරය කරනවා. මේකනේ ඇත්ත කාරණා. බොහන්සේ මේක කෙලින් කතා කරනවා. අනිවාර්යයෙන්. ඔව්. ඒ නිසා මේ මට හිතන මෙහෙම දෙයක්. ඔය ආදරය කරන්න දවසක් වෙන් කරනවා. එක දවසකට පමණක් මේක සීමා කරලා තියෙනවා. මේ ගැන අපි කතා කරමු. ආදරවන්තයන්ගේ දිනේ, මව්වරු දිනේ, පියවරු දිනේ. ආදරවන්තයන්ගේ දිනේ තියෙන ආදරවන්තයෝ ගාව නෙවෙයි, බිස්නස් කාර්යෝ ගාව, මල් කාර්යෝ ගාව, කාල් නිෂ්පාදකයෝ මේගොල්ලන් ගාව. ඒගොල්ලන්ගේ අනික රස මාධ්‍ය අපි චැනල් එකක් කියවන ඔබේ ජීවිතය අපේ ප්‍රවෘත්තියයි කියලා. ඒ වගේ බිස්නස් එකක් මේක. ඉතින් මේක තුළ අපි කොහොමද ඉන්නේ? ඉතින් මම දන්න විදිහට මම දන්න ගොඩක් අය ආදරවන්තයෝ ඉන්නවා. 14 හම්බෙන්න හම්බුන්නේ. ඉතින් ඒගොල්ලෝ මට කිව්වා ඉතින් පොඩි හරි ආදරවන්තයන්ගේ දිනය 14 විතරක් අපි සමරුවොත් අනිත් දවස් හිස් වෙනවනේ. ඉතින් මේක නිකන් මුදලාලි කරන වැඩක් මිසක් ආදරය කරන ඇත්තන්ගේ දිනයක් නෙවෙයි. හොඳයි. බිස්නස් එකක් වෙලා තියෙන ආදරය පිළිබඳව අපිට කතා බහ අපි කරනවා. අපි හැමෝම අපි දන්න කාරණයක් තමයි දැන් ඒ දිනේට රෝස මල් ගණනාවක් මේ රටේ විකිනෙනවා. අනිවාර්යයෙන්. චොකලට් ගණනාවක් මේ රටේ විකිනෙනවා. 750යි. හරිද? මෙහෙම තත්ත්වයක් අපේ හැමෝමනේ සමාජය තුළ දකින්න අර කිව්ව බිස්නස් එක තමයි මේ තියෙන්නේ. ඒක වූ ආදරයක් කරලත් ඇයි අපිට කොතනද වරදීන්නේ? තව සිද්ධියක් තියව දන්නේ නැති නොගියගොඩ බිස්නස් ෆීල්ඩ් එක කොටුව මේකේදී වැඩියෙන්ම තාය කරන් තියෙන මේ ඇන්ටි අංකල්ලා. හ්ම්. ඉම්ප්‍රෙෂන් එකක් තියෙනවා.
විරලම අපි තරුණයන්ගේ ආදර ලෝකේ ගොඩක් යාර බීමනේ ආදරය කියන්නේ ගොඩක් හොරෙන්. ඒගොල්ලන්ට මරක් දෙන්න බෑ, තෑග්ගක් දෙන්න බෑ. ඒක ඒගොල්ලන්ගේ තියෙන හදවත්වල. ඉතින් මේ කසාද බඳපු ජීවිතේ වරද්දගත්ත නැත්නම් ගෙදර මහා මෙව දැන් පංගුවක් ගෑනෝ අර වාසම් කරකම නැහැ. වල්කමේ යන්න ඕන වුණාම මොකද කියන්නේ මහත්ය දුරවලයි කියනවා. මගේ මහත්ය අර නෑ. මහත්ය සලකන දෙවියෙකුට වගේ. ඉතින් ඒ වගේ අය තමයි ගොඩක් වෙලෙන්ට ඉන්නේ. සමහරట్లా තියෙන මගේ හොටල්ස් තියෙනවා. හොටල් එක කතා කරාමත් කියන්නේ 100ක් ආව නම් සමහරවල් 90ක් එන්නේ හොර කපල්ස් කියලා. ඉතින් මේක නෙමෙයි ආදරේ කියන්නේ. ආදරේ කියන්නේ ඩෙඩි යහා ගියදී අවුත් මම තාත්තා අම්මා ගාව අපේ තාත්තා අම්මලා මගේ අම්මා තාත්තා කදාව මම කාමරේ කර නිදා ගන්නවා මම දැකලා නැහැ. ඒ මොසිගේ ආදරේ කියන්නේ හදවත්වල. ඉතින් මේක තමයි ඇත්ත කතාව. ඒ නිසා මුදලාවේ කරන්නේ මම හොඳම දෙයක් කියන්නම්. දැන් ලංකාව කල්ලයිට් වැඩි නේ. එහෙමයි. කල්ලයිට් එක ගාව ගොඩක් උදේට බලන්න කොහොමද ඇසිරෙන්නේ කියලා. කොල්ලේ කරේ නැගලා ඉන්නේ කියලා. හැබැයි කෑනල මෙයා දන්නේ මේ මේ කරේ නැගලා යන්නේ මෙයා. ආද නෙමෙයි මේ කාමයේ තියෙන්නේ. මේ ඇවිල්ලා වටේම කාර් තියෙනවා. දැන් අලුත් කොල්ල කරන්නේ හොඳට කැමරා ඔන් කරලා ෆෝන් එක තියන් ඉන්නවා. අර නැන්න අඩගම් ඔක්කොම අර රෙකෝඩ් වෙනවා. තමුන් දන්නේ තමුන්ට තියෙන නිදහස, තමුන්ට තියෙන ආදරය තමුන් කොහොමද භුක්ති විඳින්න ඕන කියලා. කොටුවේ පොඩි හාමුදුරුවෝ මේ වැලන්ටයින් වලට එකඟද? නැහැ. වැලන්ටයින් වලට එකතු වුණොත් බුදුහාඳුරෝ දේශනා කරපු ජීවිතයේම තියෙන ආදරේ එක දවසක් වෙනවා. ඒක බොරු. ඒ නිසා ඔබ වහන්සේ එකඟ නොවෙන්නේ. අනිවාර්යෙන්. බුදුහාඳුරෝ දේශනා කරානේ අම්මට තාත්තට ආදරේ ගන්න, සමාජයට ආදරේ ගන්න, ගහකොළට ආදරේ ගන්න. අපි බොරු කොට මේ එක දිනයක් නම් කරගෙන ඒක බිස්නස් එකට දාගෙන ඒක බොරුවක් කරන එක අනික අපිට ඇත්තටම වැලන්ටයින් සමරන්න බෑනේ. මේ නිකන් කොහෙන්වත් ආපු දෙයක්. දැන් අර දැන් අපි ජාත්‍යන්තර වෙනසක් සමාන නම් වෙනවා. හයිර මේ අයර අපි කවදාවත් සසුස්සයක් ගත්තේ නෑ වගේ. ඉතින් අපි ඒකෙත් මම දැක්කේ අන්නේ වගේ තමයි. මේ එක එක නාගිද දැන් ඕකෙන් බලන්නේ කවුද? ලයිට් ටිකක් දාගන්නේ කොහොමද? ඒක ස්ටේජ් එක අපි දී ගන්න කොහොමද? සිල්ලක් ගන්න කොහොමද? බිස්නස් මේ ඔක්කොම බිස්නස් වලට එහා ගිය දෙයක් තියෙනවා ආදරේ. මම නම් කියන්නේ 360 මට දායකව ආදරය කරන එකත් වැලන්ටයින් එක. ඒක මේ දවස නම් කරන්න ඕනේ. හැමදාම ආදරය ඔබතුමාට මෙතනින් ආරාධනා කරලා මෙතනට ඇවිල්ලා මේ අය සැලකුවේ නැත්තම් මෙතන ආදරයක් නැහැ. සල්ලිත් එක්ක ආදරේ මනුස්සකමයි දෙකම තියෙනවා. ඒක හැමදාම තියෙන්න ඕනේ. නැත්තම් ඔය කියන වැලන්ටයින් ඩේ එකේ එකක් නැහැ. වැලන්ටයින් එකේ වැඩිම දුක් වෙන කට්ටිය කවුද වැලන්ටයින් දවසේ? අර විගුණන්න කියන බල්ට් එක ඉදිරියට චොනුසේ එක වැලන්ටයින් ඔක්කොම ඉවර යවවල. ඒ වාඩි වෙලා වැඩි. එහෙමයි. අපේ අම්තුරුනේ අද වෙනකොට අපි දන්න මේ Facebook සංස්කෘතියක් එහෙම නැත්නම් මේ තාක්ෂණයත් එක වෙන නවීන ජංගම දුරකථන හැම කෙනෙකුම තනු පරම්පරාව නෙමෙයි දැන් ලොකු කුඩා බාලමාලු හැමෝම අතේ මේ ජංගම දුරකථනයක් තියෙනවා. මෙහෙම තැනකට ගිහිල්ලා මිනිසුන් හරියම මේ සමීප කරලා තියෙනවා. මේ සියලු දේවල් මේ දුරස් වෙලා තිබ්බ සමීප දේවල් හැංගීම් පවා මේ තාක්ෂණික බාණ්ඩ අරහා හුවමාරු කරගන්න මිනිසුන් මාරුලා ඉන්නවා. මේක දෙයක් කරලා තියෙනවා. ඔව්. මේකෙන් ලඟ වෙනකොට සමාජ සම්බන්ධ ඈත් වෙලා. එහෙමයි. මේකෙන් ලඟ වෙනවා. ඉතින් මේකෙන් ලඟ වෙන නොදගබියන් එක්කනේ. ඉතින් ඔබතුමා බැඳලා කිව්වන්නේ විවාහකයක් දන්නේ අවිවාහකයක් දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ මෙතනට. මේ ළඟදී කොල්ලෙක් ගිහලා ටොයිලට් එකට. කෙල්ලට කියලා මේ මම ටොයිලට් එකේ ඉන්නේ කියලා. කෙල්ල කියලා ස්පීකර් දාන්න සද්දය එන්න කියලා. සැකයි. ඉතින් මේ සැකේ නේද? දැන් ගෙදර ගියාම ඉස්සර ගෙදර ගියාම කැමති කයිද? කොල්ලෙක් නම් කැමති. ෂර්ට් එක ගාවල් දැම්මා. කලින්ස පිටින් බැනියම් පිටින් අම්මෙන් බට් ටිකක් ගන්න හවසට. දැන් මොකද? ගිට ගාවල් දැම්මා. පොච් එකක් දාගත්තා. ඒ වර ගිය ෆෝන් එක කනේ ගහ ගන්න ගමන් තමයි ඒක අරන් යන්නේ. ගිහ ගිරුම ඇදට වැටුණා. පෑඩ් එක කරකව බොබ ඉන්නවා. ආයෙල්ල බත් කනවා. ආයි කයික බත් වල අමල නිදි. ඉතින් මේ කන බොනලා ගෙදර ප්‍රශ්න මොනවාද වෙන්නේ? මේ මේ කිසිම දෙයක් අද නැහැ. මේ මේ අන්තර්ජාලය ලෝකේ දිනන්න යනකොට ගෙදර එහෙම් පිටින් කඩන් වැටලා මේකෙන් වැඩිම දුක් විඳින්නේ අම්මා. ඇයි? දරුවෝ මහත්තයා ඔක්කොම එළියට ගිහිල්ලා එනකන් අම්මා බලන් ඉන්නේ තනියෙන් දවස පුරාම. අම්මා අසරණයි ගෙදර. අම්මා අසරණ වෙලා කියලා අපිට දැනෙනවා. ඔව්. දැනෙන්න හේතු කාරණා තියෙනවා. සමාජ සම්බන්ධතා ඒ සියල්ල පිළිගලා යනකොට අපේ හාමුදුරනේ යන පහුල ඇතුළ තිබුණ බැඳියාව එහෙම් පිටින්ම දැන් නැති වෙලා ගිහිල්ලා. අනිවාර්යයෙන්. හැමෝම මතේ ජංගම දුරකථනයක් එහෙම නැත්නම් ටැබ් එකක් තියෙනවා. තමන්ගේ ලෝකවල තමන් ගත කරන ජීවිත බවට පත් වෙලා තියෙන්නේ. මේක මෙහෙම එකක් තියෙනවා. මේක බුද්ධිවන්තයා ඥානවන්තයා මේ ගානට පරිහරණය කරන. මම දන්න පිරළමෙක් කියන ඒ ළමයා කිසිම හේතුවක් මත ගෑනමට කතා ගන්න ගෙදර ගියාම. යකින් මට ලැජ්ජයි. මොකද අපි හැඳුන සංස්කෘතියත් එක්ක මේ කුණු කුණු ගන්න මොකටද ලැජ්ජයි වගේ හඳුනේ කියනවා. හැබැයි එළියටම ඒක ගැන කතා කරනවා. ඉතින් මට හිතේ ඒ වගේ හඳුන්වන්නේ තියෙන ඊළඟට Facebook කරනවා වගේ පංගුවක් ආ ඉන්නවා. එනවා මෙන් පස්සේ 10න් පස්සේ සමු කාමරේට ගියාම යන්නේ.
ගෙදර කටේ තික කඩකට ගිහිල්ලා ගෙදරට කතා කරලා කාලා බීලා ඔක්කොම කළේ පංගෝක හිමිනේ පංගෝකය මේක මේක දෙවපිය වරදිකුත් තියෙනවා දෙමෝ අපි ඒ කවුසේ දරගෙන ගැලම ඇදිනේ මේ ගැලම යනවා ගෙදර ගෙදර ගියාම ගෙලීම් වැටෙන සැටියෙන් නිකන් අම්මෝ කියන වැටෙන්නේ අම්මෝ කලු ගලල බඩ ගලලා වගේ ඒකද ඒක දෙමෝපිය දරන ගන්න ඕන සමාජ සමාජගත ගන්න ඊළඟ එක තමයි අද ක්ලාස් එක ඉස්කෝලෙන් ක්ලාස් එකට ක්ලාස් එකෙන් තව ක්‍රීඩා වගේ ගුරුවරයා ක්‍රීඩාවට නිසා අර ළමයා යොමු කරන්නේ ක්‍රියාකාරකන්දයට යොමු කිරීමේ ප්‍රධාන පාල විපාක තමයි මේවා දැන් අලුතෙන්ම හොයාගෙන තියෙන බෝන වෙන රෝග තව අවුරුදු 20ක් විතර ගියාම 150ක් ලංකාව ගන්නවා කියලා ඒකට ප්‍රධාන හේතුව දරුවෝ ක්‍රියාකාරකම් වලදී මොලේ ක්‍රියාකාරකම් වල නැති හින්දා මේ මේ ඔබගේම සරෝමිය මේකනේ අගෝස්තු නිමාඩුව කියලා සිංගප්පූ ඌ ගිහලා ඒවා ගියම්ක ගහින්නේ ඌ හඳුන්නේ නැහැ නේ රටේ අන්නේ අපි මෙතන තියෙන්නේ අර උපවාස ගම්ලා ටික දක්කගෙන නිවන කියනවට වැඩිය ප්‍රායෝගික බුදුහාරගේ ධර්මයේ අපේ තරුණ පරම්පරාවට අරගෙන මේ ප්‍රායෝගික ජීවිතේ බුදුදහම ජීවත් වෙන්න කොච්චර හොඳද කියන එක ඒ දරුවන්ට කියලා දෙන්න ඕන. පන්සලෙන් ගමෙන් පන්සලට එක අනිත් පැත්තට හරවලා පන්සලෙන් ගමට යා යුතු කාලය ඇවිල්ලා පහු වෙලාත් ගිහිල්ලා. දැන් අපි ඒ පහු වෙලා ගියදෙනින් පටන් ගන්නවා. නැත්තම් අපි පස්සේ අඬන්න වෙනවා. හොඳයි එනිසා තමයි අපි කෙලින් කතා කරන්නේ විශේෂයෙන්ම කොටුවේ පොඩි හාමුදුරුවොත් එක්ක ඔබ වහන්සේට Facebook ලින්මක් නැහැ බුදුහාර මොකද කියලා දුන්නේ අපි සමාජයෙන් මත් හරින්න කියලා නේ දැන් ළඟේ රට යන්න දෙනවා ඒ Facebook account එක ආයෙන්න කියලා මම තාම හරිය නැහැ මම හිතන්නේ ඉතින් හැමෝම අන්තර්ජාලයක ඉන්නෝ නැති ඇත් ඉන්න බෑ ඉතින් ඊට පස්සේ ඔබට ගියාම නැති ප්‍රශ්න ඇති වෙයි ඊට පස්සේ මොකද නිදහස වටනවා ගොඩක් මේ පොඩි යකඩ ෆෝන් එක ගන්න තියෙන මේ දෙක තියෙන්නේ මේක බිල ගැපුවාම මේක කාඩ් දා ගන්න නැත්නම් මිරයි ගන්න දෙපේ පොදාන වහන්න නැහැ නේ අපිට ඒ හින්දා මම හිතන්නේ ඉන්න ප්‍රජාව ඇති හොඳයි විවිධ තැන්වල විවිධ පාඩවලන අපි හොයාගෙන යනවා මොනවද මේ හොයාගෙන යන්නේ ඔන්න ඔක තමයි තියෙන ප්‍රශ්නාර්ථය අරමුණක් නැතුව ජීවිතේ බලාපොරොත්තුවක් නැතුව විවිධ තැන්වල අපි අපේ ජීවිතය හොයාගෙන යන්න උත්සාහ කරනවා එහෙම තැනකට අපි හරියම ජීවිතයක් හොයාගන්න නිර්මාණය කරන්න හරිමක කියලා දෙන්න හැමදාමත් උන්වහන්සේ පෙරමුණේ හිටියා එනිසා තමයි අපි රේඩියෝ තිරවෙන මැදිරියට අත්‍රකම පශ්චාලංකාර අපේ ස්වාමින්දයන් වහන්සේ වැඩම කළේ එහෙම නැත්නම් කොටුවේ පොඩි හාමුදුරුවෝ කිව්වාම රටක ලෝකයක් උන්වහන්සේව දැන හඳුනනවා ඒ උන්වහන්සේ කෙලින් කතා කරන නිසා අපේ හාමුදුරනේ බොහෝ වෙලාවට මේ අපිට තියෙන ප්‍රශ්නයක් තමයි අතටි කීයක් හරි හොයාගන්න ඕනේ මොනව හරි අපි කරන්න ඕනේ මෙන්න මෙහෙම අරමුණ නැතුව බොහෝ දෙනෙක් මහපාරට බහිනවා හැබැයි කරන්නේ මොනවද යන්නේ කොහෙද කියලා කිසිම දෙනෙක් දන්නේ නැහැ මේ කතාවට ප්‍රවේශයක් ගමු අපි මම දේශපාලනය කරන්නේ හැබැයි දැනුත් මම ජනාධි ලේකම් කාර්යාලයට ගිහිල්ලා පොදු වැඩකට ලියුමක් දීලා ආවේ මම මේ ආණ්ඩුවේ පුරුකක් නෙමෙයිනේ හැබැයි මේ ආණ්ඩුව එක දෙකට කැමතියි එහෙමයි ත්‍රිවිල් ලයිසන් එක 25 දා අපි ඇයි මේසන් බාස්ලනේ බඩු බාස්ලනේ මේ යක්මැනියක් මැකැනික්ලනේ මේ කවුරුත් නැහැ. ඇයි ත්‍රිවිල් එකක් ගන්න කවුරු 80000ක් 90000ක් ණයට හරි වාගෙන. ඉතින් පළවෙනි වාරිකේ ගෙවන්නේ කවුද? අම්මා. දෙවෙනි වාරිකේ කෑල්ල. තුන්වෙනි වාරිකේ ඇන්ටි. හතර පහයි ගෙවන්න කවුරුත් නැහැ. හය වුණාට පස්සේ විල උස්සන් යනවා. ඉතින් මොකද නිකන් අයකාරයක් කියලා. එහෙම නෙමෙයි. මම හැමතිස්සෙම කියන එකක් තමයි මම දැන් මේ අවුරුද්ද දෙසැම්බර් එනකම් මම මගේ ඔළුවේ ටාගට් තියන්නේ මේ මිය පින්කම් කරන්න ඕන කියලා. තරණයක් වුණා උට ආගට් තියෙනවා. තමුන්ට ඕ ලෙවල් වෙනකොට තේරෙනවා මට අධ්‍යාපනය යන්න පුළුවන්ද නෝ හරි යන්න පුළුවන්ද කියලා. හරි. දැන් ඔබතුමා නිවේදනය කරන්න නගමන්ඩ යන්නේ. හරි. දැන් අර ඕෂධීගේ නේද මගේ හිතවත්නේ. උපදීපේම හිතවත්. ඒක පුතා නළුවෙක් කරන්නේ නැහැ කියනවා. අයියේ. ඒකේ මාකට් එකක් නැහැ ලංකාවේ දැන්. දැන් නළුවෙක් වුණාම ඇන්ටිගෙන උත්තර ගන්න වෙනවා. ජීවත් වෙන සල්ලි තියෙන. ඒව තමු ආර්ථික න්‍යායන් යනකොට තමුන් ටාගට් තියෙන. තමු මොකද්ද මේකෙන් කරන්නේ? තම රට යනවාද ඒව නැති වුණොත් අද ප්‍රශ්නේ තියෙන්නේ ෆෝන් එකයි හරි ගෑල්ල මේකුයි හිතනවා මේ දැන් ඔක්කොම කියලා හිතනවා එහෙනම් වැරදි මං මාව කවුරු හම්බෙන්නත් මං අහන්නේ අම්මා තාත්තා සලකනවද රස්සාවක් තියනවද ගෑද්දුලක් කරද ගෑල්ල මේක ඉන්නවද මේ හතර තියෙනවා කෝල් එකේ ටාගට් මේ මේකනේ ජීවිතය කියන්නේ ඉතින් මේක නෑ ගොඩක් අය හිතනවා මේ ටැටු එකක් කොටලා බාර් එකකට ගිහලා හවස පොඩි ෆන් එකක් අරගෙන තව මොකක් හරි කැඩි හතර පහක් ලං කරගෙන මේකද කියලා නේ. ඒක නෙමේ තරුණ කියන්නේ. තරුණ කියන්නේ සුන්දර දෙයක්. මම හැමදාම කියන කතාව තමයි
අපි කොච්චර නිදහස්ද? තරුණිය කියන්නේ ගිහි ජීවිතේ නිදහස්ම කාලේ. ඒක හරි භුක්ති විඳ නැත්නම් දුක් විඳින්න වෙනවා. තරුණ ආටිකේ තේ වගේ. හයිට ආටි ගලප ගත්තේ නැත්නම් මුළු ජීවිතේම දුක් විඳින්න වෙනවා. දැන් මේක හැදෙන්න ඕනේ කොතනින්ද අපේ හැඳුරනේ? ගෙදරින්. පුංචි කාලේ පුරුදු කරන්න. පුංචි කාලේ මොන්ටිසෝරි යනකොට මගේ තාත්තා පුංචි කාලේ මම මොන හරි දෙයක් ඉල්ලලා කිව්ව ඇඬුවොත් ආයි කවදාවත් ඒ දිහ හම්බෙන්නේ නැහැ. මේ තාත්තා දන්නවා මට මේ දේ ඕන කියලා. ඒදර ගෙනල් දෙනවා. අපි ඔතනට ගිය නැත්නම් ඉල්ලන්න දෙන්න ගියොත් එහෙම යා ලොකු නම් ඉල්ලෙන්න සීනම වලමුළු ජීවිතේ වට ගන්නවා. දැන් එහෙම අම්මලා තාත්තලා අපිට හිතියනේ අපේ හැමෝටනේ. හැබැයි දැන් තරුණ પરම්පරාවේ අම්මලා තාත්තලා අතර ඔය කියන පරිසරය තිබෙනවා. දැන් ඒ අම්මලා තාත්තලා දැන් ෆැන්ටසි ලෝකෙතුලනේ. ෆැන්ටසි ලෝකෙනේ අම්මා තාත්තා නෙමෙයි ළමයි හදන්නේ. ආච්චි සීයානේ. එහෙමයි. ආ තාත්තා ආව සීයා ආවස ආව කෝල් එකක් දීලා කියනවා මෙන්න මේ මෙහෙම ඕන කියලා. අර ගියා ටක් ටක් ගාලා ක්‍රෙඩිට් කාඩේ අරන් දෙනවා. ළමයි ඕනද නැද්ද කියලා දන්නේ නැහැ. ඒක ළමයි නිදි එනකොට. එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ළමයිලු තින්නේ වෙන අම්ම මේ චාචි සීයානේ. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. ළමයෙක් ළමයෙක් හදනවා කික්කේ පැටව දානවා වගේ නෙමෙයි ළමයි කරනවා කියන්නේ. ළමයා හදන්න පුළුවන්. ළමයා හදලා මම අද අද දෙයක් කියන්නම්. අද දැන් තියනවා ඩොක්ටර් කෙනෙක්. ඩොක්ටර් කෙනෙක් තව ඩොක්ටර් නෝයෙක් ගියාල්ලා බඳලා ළමයෙක් හදලා. හැබැයි බඳි ඩොක්ටර් යාල්ලා අවුරුදු 2යි අවුරුදු 4ක පරණ ප්‍රේමයක් තියෙනවා. පරණ ප්‍රේමයේ කියන්නේ අල්කාග් ඩොක්ටර් ඩොක්ටර් චර්යා ධර්ම ගිරීලා ළමයා හදලා. අපි ජීවත් වෙනකොට හැමෝටම අම්මා තාත්තා වෙන්න බෑ. අම්මා තාත්තා එක්කෙනකොට අම්මා තාත්තාට චර්යා ධර්ම ටිකක් තියෙනවා. හවුනගෙන චර්යා ධර්ම තියෙනවා. අපි ඒවෙක් හිටින් නැත්තම් ඒ සංස්ථාව වඩංග ගන්න. අද දෙමාපිය සංස්ථාව ගොඩක් අඩංග වෙලා. ඒක තමයි. දැන් හැබැයි ලෝකෙට වෙන්නනවා ෂෝක්ම අම්මා මං ෂෝක්ම තාත්තා මං. ඇවිල්ලා කියනවා ප්‍රෝග්‍රෑම් වල. හැබැයි එතකොට ළමයාට කීටිවත් උදේ දීලා නෑ. එහෙම නොදී තමයි ලෝකෙට පේන්න පුළුවන් වෙන්නේ ෂෝ එකට පේන්න ප්‍රදර්ශනයට ප්‍රදර්ශනයට. එහෙමයි අපේ හැමෝටම දැන් මේකෙන් අනාථ වෙන්නේ එහෙම නැත්නම් මේකෙන් ජීවිතය හොයාගන්න බැරුව අතරමං වෙන්නේ දරුවෝනේ. රටේ අනාගතේ රටේ අනාගතේ කොහොමද ඒක ඉන්නේ තමයි ප්‍රශ්නේ. හැබැයි එතකොට කවදා හරි තාත්තගේ පිස්තෝලේ අරන් තාත්තටම වෙඩි තියනවා. ඒක නැත්ත කතා. පස්සේ ඒකට ලොකුවට මීඩියා එකක් දෙනවා පුතා වෙඩි තියලා තාත්තට. හැබැයි තාත්තට වෙඩි තිබ්බයි කියලා ඉසල හොයලා බලන්න ඕන අපි. හොඳයි මෙන්න මේ 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 ආර්ථිකයක් හදාගන්න බැරුව තරුණෙකුට හරි දිසානතියක් හොයාගන්න බැරුව අපේ හැමතුරනේ බොහෝ දෙනෙක් අතරමං වෙලා ඉන්නේ ඇයි කියන කාරණේ බොහොමසේ පැහැදිලි කරලා හරි අපූර්වට. දැන් මේක හදන්න පුළුවන්නේ. දැන් අපි මේ මේ ඇත්ත අපි දන්නවනේ. මේ හදන්න පුළුවන් හොඳම කාරණා සම්පූර්ණයෙන්තිය. දැන් මේ මේ කෝටි ප්‍රකෝටි ගානක් වේදන් කරන ලෑස්ති වෙන සම්පූර්ණයෙන්තිය. ඔය ඔක්කොම නවත්තලා හරි ජාත්‍යන්තර භික්ෂුන් වහන්සේලා ටිකක් ගිනනලා ජාත්‍යන්තර රැල්ලා අපිට ඒ තායිලන්ත යන්නේ මිනිස්සු. ලංකාවේ ස්වර්ණේ බුදුදහම තියෙනවා නම් තායිලන්තයන්නේ අපේ තියෙන ෆෙස්ටිවල් විතරයි. හරි අපි අනුරාපුරේ අරගෙන ලස්සන අපි දැන් හොඳනම් කූඩාරම් තියෙනවා. කූඩාරම් 5000ක් විතර ගහලා ඒකට ඒක කණ්ඩායම් කණ්ඩායම් දාලා සති භාවනාවක් දානවනේ. ජාත්‍යන්තරේ හොඳට ඉංග්‍රීසියෙන් උදේ නැ ඉන්නවනේ. හරි ඒ වගේ වැඩි වෙන ඉනෝසෙන්ටර් එකක් ඒවා දේවල් තියෙනවා. ජනාධිපතිවරයා අපි වෙනම කට්ටිය වෙනම තැනක සිල් අරගෙන හරි මේවා කරන්න ඕන. මේ දැන් ලෑස්ති වෙන්නේ වෙන ක්‍රමයක්. මේකත් මුද්‍රාවිකරණය වෙන්න යන්නේ. ඔබ හිත එකඟ නැද්ද ඒකට? නෑ එකඟයි. අපි බුදුහාඳුරෝ අපි අපිට තොරණ ගහන්න එපා කියලා. හැබැයි තොරණ ගහන්න කියලා තියෙනවා. තොරණ වවංකන්න එපා කියලා තියෙනවා. අනේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. කොඩිය දාන්න කියලා තියෙනවා. කොඩිය වවංකන්න බෑ හැබැයි. මේ වවංකෑමක් මේ ලෑස්ති වෙන්න. අපි දකිනවා මේ 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 වෙන සිදුවීම් මාලාවේ වැරද්ද අපි දකිනවා. ඔබ හිතෙත් දකිනවා මේක. එතකොට මේක නිවැරදි කරන්න අපිට හරි මාර්ගයක් පෙන්වන්න බැරිද? මම දේශපාලනය කරන්නේ නෑනේ. හැබැයි මේක දෙයක් කියන්නම්. ගියාණ්ඩු හිටපු අය තමයි මේ ආණ්ඩුවේ පුටුවලත් ඉන්නේ. මම ප්‍රැක්ටිකලි දන්නවා. ඒතර කොහොමද වෙනසක් ඇති කරන්නේ? අපි බොරුවට ජනාධිපතිතුමාට අගමැතිවරු බැන බැන ඉන්නවා. ඒගොල්ලන් කොහොමද වෙනස් කරන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි. මේක කරන්න හරි අමාරුයි. තව අවුරුදු 50ක් විතර ගිහිල්ලවත් මේ රට හැදේද කියන එක මට නම් දිශාවක් පේන්නේ නැහැ. ඔබ වහන්සේ කාලයක් ඍජුව මේ දේවල් කතා කරා. සමාජයේට ඇත්ත කතා කරා. හරිම ඒ කාලය තුල කොටුවේ පොඩි හාමුදුරුවෝ රැල්ලක් වගේ බොහෝ දෙනෙක් අතර ගලාගෙන ගියා. කාලයක් ඔබ වහන්සේ නිහඬ වෙනවා. මම නිහඬ වෙන්නේ මට ජාතිවාදී ලේබල් එකකට ගහ ගන්න බැරි හින්දා. මම තම්බිය කියලා මුස්ලිම් මිනිස්සුන්ට බයිර මම කැමති නැහැ. මොකද මේ රටේ බොහොම සමාජ සම්පන්න රටක්. නිදහස ගන්න රට හිටියා. අපි අයගේ වරද තියා ඉවසට බැල වැඩන්නේ. ඒ මිනිස්සු බුදුහාරන් වඳ වැඩි කරකම් කරලා තියෙන්නේ. මොකද්ද? එක්වන්න රැස්වන්න සමගිවන්න සාකච්ඡා කරන සම්මුතිය. දවස් දෙකක් කරනවා සතියට. අපි ඔන්න එකතු වෙන්න බෑ. පාර්ලිමේන්තු බහුසංගමයක් තියෙනවද නේ? ලේකවසේ බහුසංගමයක් තියෙනවද නේ? ඒවා තියෙනවා ඉතින්. ඒවත් ඔක්කොම කඩියන්නේ නායක නායකවරු ගොල්ලන්ටනේ. අපි ලිපියක් පස්සේ දෙනවා කවදාවත්. ආණ්ඩුවක ඉන්නවනම්. ඉවන්නේ. ඒ ඔක්කොම මුට්ටි ක්‍රමයක් තියෙන්නේ. ඒව හරියන්නේ
ඒක ඒක හරියන්නේ නැහැ. යන්නේ ඒකයි. මේ මේ සමාජයට බහැලා. රූපවාහිනී චැනල් ගන්නකො රූපවාහිනී චැනල් ටිකේ එක මූණ ටිකනේ බලන්න කියලා තියෙන්නේ. මොනරාගල ඉන්න රාජකීය පඬිතුමාරෝ, අම්පාරේ ඉන්න රාජකීය පඬිතුමාරෝ, කැලණි කැම්පස් එකේ ඉන්න මහාචාර්ය එම්.ඒ. උපාධිය තියන අය. ඒගොල්ලන් වඩම්මන්න ඕනේ. ඒගොල්ලන් ඒක කරන්නේ නැහැ. ඒගොල්ලන් ජනප්‍රිය ආර කට්ටිය අරන් ජනප්‍රිය ටිකම හාම ගහ ගහ ඉන්නවා. එච්චරයි. මේ මේ ක්‍රමේ වෙනස් කරේ නැත්තම් මේක මේක හැබැයි මම හැමදාම කියන කතාව. බුදුහාමුදුරුවෝ ආවොත් මොකද කරන්නේ? බෞද්ධයෝ ටිකයි ආල්ගොල් ටික ඔක්කොම පෝලිං කරන ගෝල් පේස් එකේ. පෝලිං කරලා ප්‍රශ්න අහන්න පටන් ගන්න. එහෙම වෙන්නේ නැතිව හොඳයි. උපන්නානන්න මහ පොළවේ අපි උත්සාහ කරන්නේ හැමෝම යහපත්ව ජීවත් වෙලා මැරලා යන්න. අපි හැමෝටම උපන්නානන් මේ මහ පොළවේ අයිතියක් තිබෙනවා. හැබැයි මේ අයිතිය බිඳ වැටෙන තැන සමහර විටක ජීවිතයම් අසාධාරණකම් බොහෝ දිනකට තියෙන්න පුළුවන්, හිමි වෙන්න පුළුවන්. එනිසා හරි මාර්ගය හොයාගෙන යහපත් ජීවිතයක් යහපත් දිශානතියක් හොයාගන්නේ කොහොමද කියලා අපි කතා කරන සූදානම්. මේ කතාව හරි විවෘතව කෙලින් කතා කරනවා. පක්ෂපාත ભેදකින් දොරව අපි කෙලින් කතා කරනවා. රිදෙන අයට රිදෙන්න, දැනෙන අයට දැනෙන්න. එනිසා තමයි අත්‍රගම පංචාලංකාර අපේ නායක ස්වාමීන් වහන්සේ මේ නෑ නායක නෑ සමා වෙන්න ඕනේ. නායක නෑ. අත්‍රගම පංචාලංකාර හිමියන් අපිත් එක්ක මේ කතාවට සම්බන්ධලා ඉන්නේ. විචිත්‍ර ධර්ම දේශක මොකද එකක් දැන් ඔක්කොම ඒක අත තියෙනවා අපේ මහසංගරාව ගහන ඇඩ් එකක් 50000යි. යකෝ මේ මන් නුවර මේ මට කියලාත් නායකවදී මං එපා කිව්ව මට 50000 දිලා 50000 දිලා ඇඩ් එකක් ගන්න ඕන බස් එක පුරවසෙන් එංගි දියන්නත් ඕන අනික ඒක ඔක්කොම ගිවන්න ඕන. ඉතින් මර බාර් එකේ කිනාට දෙනවා තව එකක්. ඉතින් මේ මේවා මහා විකාර වැඩ. හරි? වස් 10ක් 15ක් නෑ නිකාය අනුනායක. හරියට ලේක හවුස් එකේ අර අතු ගාණ්ඩාපු කොල්ලෙක් අවුරුද්දේකින් ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරු මොකද වෙන්නේ? ඒක වරන්න බෑ. අන්න ඒ වගේ මේ සාසනයේ පැවැත්මක් තියෙනවා. මොකද මම ලේසිම ක්‍රමය කියලා දෙන්නම්. හමුදාවේ ලොකු සැලුට් ගහනවානේ. ඒ සැලුට් ගහන්නේ ඒ තමුන්ගේ රෑන්ක් එකත් එක්ක ජෙනරල්, බ්‍රිගේඩියර් වගේ. අපි වඳිනවා. ඒ වඳින එක කණ්ඩ කතා කරලා අහනවා මේ හිමෙන් අහන්නේ. "බස් කීයද කියලා." අපි උපසම්පදාවක් තියෙනවා. අපි වෙනවද්ද තියක් තියෙනවා. ඔයා මුතුම හෙව්වනේ කෝ නිකන්වත් ෆොටෝ එකවත් නැහෙනි උත්සවයක මූල. ඉතින් අපි කොහොද උත්සවයේ මූල ඉඳගන්නේ? අපි තමයි වස් 20ක් විතර. අපි පිටිපස්ස දාම 50, 70, 80 ඉතින් නායකවරු ඉන්න ඕනේ මේ රටේ. ජා ප්‍රියුණායි කියලා අපි වරෝගන්නේ මේ ඉහෙට මෙහෙමයි. මම හිතන්නේ මම එකම දෙයක් කියන්නම්. ඔබතුමා මාව දැක්කේ නැහැ කිව්වා. දැකින්නේ නැහැ වැඩිය. මමත් අර මුස්ලිම් මිනිසුන්ට ගෑ ගහගෙන ජාතිවාදී අදගෙන රටවටේ ගියා නම් මං අද අංක 1 සුපර්ස්ටාර් වෙනවා. මට ඒක කරන්න බෑ. මම බුදුහල් මිනිස්සෙක්. මම හැම මඩක තියාගන්න. මම මෙහෙම කෑනේ ගෙවුවයි කියලා මගේ සිංහල ඇවෙනුවෙන් අවශ්‍ය වෙලාවට මම මගේ කටහඬ අවදි කරලා තියෙනවා. ඕන දේශපාලන ගාවෙක් ගිහිල්ලා අපේ මිනිස්සු වෙනුවෙන් මම හොඳම උදාහරණ මම හොඳට උණ පෙරේදාට ගන්න දවසේ සෞදි නම් මරණයක් ගෙනාවා අපේ. මම ඉදන්ට කතා කරලා පාන්දර පහට ගිහිල්ලා පැය 6-7ක් යන වෙලාව පැය භාගෙන් මේ මිනිහ රඳුනේ. අපි සිංහල වෙනුවෙන් මට පිටරටින් සල්ලි එන්නේ කාගෙන්වත් මට සල්ලි එකතු කරලත් නැහැ. අන්න ඒක අපි අවශ්‍ය දිහයට ගන්න ඕන. ඊළඟට මේ නායක পদවි තව කට්ටිය බුදු වෙලා කියනවා. මේ දැන් ඉන්නේ කෙනෙක් බුදු වෙලා ඉන්නවා නම් බුදුහාම බුදුමන බොරු වෙනවා. ගෞතම බුදුහාමයි මෛත්‍රී බුදුහාඳුරෝ. අතරම දෙක කෙනෙක් කොහොමද ආවේ? ඒ මොකද මේ අලුත් විවාස අසංසෝද නේද බුදුහාංග ධර්මනේ. මේ බොරු. බුදුහාම දේශනා කළා මෙන්න මෙහෙම දෙයක්. වන් මෑන් ෂෝ යන්න එපා. ඒ අපි භාෂාවට ගත්තාම තමුන් චරිත මවන්න යන්න එපා. මගේ ධර්මයේ කියන්න පුළුවන් හැබැයි අර ඊළඟට අර බුදුමහාගෝගේ අපිට පහර ගහන්නේ. මේ ඇත්ත කිව්වහම තරහ වෙනවා. මං අර මෙතන මේ අලු අලු channel මේ අපි ආල්දෙන් හම්බන්โดනේ මෙතෙන්ට මහින්ද මහත්තයාවත් දැම්මට කතා කරන්න පුළුවන්. ඇයි? අපි කාපමිට අරන් නැහැ, සල්ලි අරන් නැහැ. පන්සල් ඉඩම් අල්ලන්නේ නැහැ, උදව් කරන්නේ නැහැ. මෛත්‍රී මහත්තයාවත් ඒත් කතා කරන්න පුළුවන්. ඇයි? අපි මොකුත් ඉල්ල කරන්නේ නැහැ. හරි? අරය රට බේරුවයි කියලා දින්නුවට මෙයා තමයි මෙයා කරපු දන්නවනะ. සිගරට් මාෆියා රට බේරගත්තා. හැබැයි මතක තියාගන්න, ඒගොල්ලන්ගේ රාජකාරිය දේශපාලකනේ. අපේ සිවුර ඒගොල්ලන් කාට පෙන්ෂන් යනවා? අයි පෙන්ෂන් යන්නේ ඕගොල්ලන් අපිව ගෙන් තියපු දවසට. අන්තිම දවසේ රාජකාරිය බහුලයි. මොකද මේක ඇත්තෙන්ම වචනයක් කිව්වා, පිරිත් නූලක් ගැට ගැහුවා, දම් පොදක් ගත්තා, පෙන් පොදක් ගත්තා. විනා
ඒකයි මේ සිවුර තියෙන මහා වටිනාකම. දැන් ඔය කියන විදිහට අපි හැමෝටම අපිට අතරමං වෙනවානේ මිනිස්සු බොහෝ වෙලාවට මේ විවිධාකාර ඔය කියන විදිහට චරිත මැනිනවා. සමාජයේ චරිත බිහි වෙනවා. මේවා පිටිපස්සේ මිනිස්සු යනවා. ඔකට ඒක උත්තරේ තියෙන්නේ. ෂෝට් එකෙන් නිවන් යන්න හදන්න එපා. ස්ටෙප් බයි ස්ටෙප් ආවම ඔක්කොම හරි. අපි තාතල එහෙමනේ ගියේ. මේ 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 ඔය මේගොල්ලන් මොකද්ද මේ කරන්නේ? තියෙන පව්වට අපවත්කම් ඔක්කොම නටලා ඈ මම මෙතන මෙතන ප්‍රශ්න දෙන්න ලොකු ලොකු සල්ලිකාරයන්ගේ. ගෙදරින් උදේ එනවා සිල් රූට් එක ගහගෙන යනවා සිල් ගන්නවා. සිල් ගන්න භාවනා කරනවානේ. භාවනා කරලා භාවනා ඉතින් ටග්ගල කරලා ටග්ගල එපි බලන මොනවා තියෙන කියලා. හරියට පහර භාවනා ඉවර කරලා ඩිගල් දාසින යන ටික කෙලිම නවා තින්නේ පහස්ට හොටෙල් එකේ රැ ගන්නද? මේ ෂෝ එකක් තියෙන්නේ. මේ ෂෝ එකෙන් ගැලවෙච්ච රත්තරන් මිනිස්සු ඕතරම් මෙහි ඉන්නවා. භාවනා විගුණ නොකාවු එකම රත්තරන් හැමදෙරෝ නා වූ යනේ නායක හැමදෙරෝ. බය නැතු එක කියනවා. ඊට කලින් මඩී මහා නායක හැමදෙරෝ. තාම පටන් ගත්තේ නෑ බෞද්ධ channel වලිය බන වලට discount දෙයි. එතකොට ලැජ්ජාව අපිටමයි. දෙපිටිය යනවා නේද? අනිවාර්යයෙන්. එතකොට අපි හැමතැනින් දැන් ඔය විවිධාකාර කාලවල විවිධ කාලවල අපි දක්න දෙයක් තමයි මේ සමාජයට යම් යම් ආකාරයේ විවිධ CD තැටි අපි එනවා. ඔව්. දැන් ඔබ වහන්සේගේ ඒ නෙමෙයි මගේ එක දෙයක් කියන්න ඕන. මම නැකත් බලන CD ගල්ලත් නැහැ. මම CD ගහලත් නැහැ. මම බන කිව්වා. ඒකමර වීඩියෝ කරා. ඒක එළියට ආවා. මයික් ගාව දෙන වීඩියෝ එළියට ආවා. එහෙමයි. අපි කවදාවත් මේ අංක දාලා පොලිසියෙන් අල්ලන්න එහෙම කරා. ඒචරයි සමාජගත වුණා. හැබැයි ඒකත් අර ශිවන්නේ වගේ තමයි. එකයි. ප්‍රේම දඩේම හරි ගියේ නැහැ. එකයි. ඕනම දෙයක් එකයි. වැල අර දැන් මොකට අපි නැවේ කතාව. ෂෝ එක ටයිටැනික්. එච්චරයි. ඒ හතර පහකට හරියන්නේ නැහැ. එකයි. ජීවිතේ ඔබතුමාට හරි එකම එක පාරයි හරියන්නේ. ඒකයි හදන්නත් බැ අලුත් කරන්නත් බැ. ඒකෙන් තමයි යා නිර්මාණය වෙන්නේ. දැන් අපි දකිනවනේ අපේ හැමතුරනේ සමාජයේ විවිධාකාර වස්තු විශයන් දැනක් විතර තිබුණ අම්මා තාත්තා කියන සැලිත පවා මේ විකුණන තත්යකටපත් වෙලා තිබෙනවා. අනිවාර්යෙන්. ටීවී ඇඩ් එකක් ගන්නවා දත් මදින එකක් ගන්න. ඒකට නැවත ඇඩ් එකක් යනවා මේ නළුවෝ කියලා. මේ නළුවෝ දෙමව්පියෝ නෙමෙයි කියලා. අන්න ඒ වගේ අම්මා නළුවෙක් නිලියක් වුණොත් එහෙම මොකද gedetta වෙන්නේ? අන්න ඒක පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. එතකොට අසන්න වෙන්නේ දරුවෝ මහත්ය gederaයි. ඇත්තරම පංකලට අම්මා නටන්න යාමෙන් වැඩිම දුක් විඳින්නේ ළමයි නෙමෙයි ළමයින්ට ආච්චි කියාත්ත ගන්නවා වැඩිම අසරණ වෙන්නේ ස්වාම පුරුෂයා. මේ කතා බහ හරි කෙලින් අපි කතා කරනවා කියලා කිව්වනේ. එනිසා මේ සමාජයේ දැනෙන අයට දැනෙන්න රිදෙන අයට රිදෙන්න මේ විවෘතව අපි මේ ගැන කතා කරනවා. අපේ හැමතුරු මේ කෙලින් කතා කරන කිසිම විදිහක බය නැති කෙනෙක්. එනිසා මේ ඔබවංශයෙන් මට මෙහෙම දෙයක් අහන්න හිතෙනවා. දැන් අපේ හැමතුරුනේ ඔය කියනා වගේ බොහෝ වෙලාවට අපි දකිනවා විවිධ තැන්වල අර කිව්වා වගේ මේ බුදු වෙලා කියලා රහත් වෙලා. එතකොට මෙන්න මේ වගේ විවිධාකාර තැන්වල අතින් ලැඩ හොඳ කරනවා. හොඳ කරනවා. එතකොට විශ්ව ශක්තියක් තියෙනවා. එහෙම කියලා විවිධ තැන්වල වේදාකාර දේවල් කරනවා. හැබැයි මේවා පිටිපස්සේ මේ අපේම මේ බෞද්ධ ටික යනවනේ ඕවා ටික පිටිපස්සේ. එතකොට කොහොමද අපි හරි ඔබතුමා අරිදම නායක ස්වාමීන්වහන්සේගේ ඉඳන් වර්තමානයේ බිහි වෙලා ඉන්න අපේ අසබු නායක හඳුරෝ දක්වා විශ්ලේෂණය කරන්න. ඔය කරල්ලක් ඉන්නවා සල්ලි තියෙන. මේ රැල්ල දුවනවා. මේ රැල්ල කොතන හරි ගිහලා තමුගේ නම දනා ගන්න බලන්න. හැබැයි අහිංසක ගමේ දායකයා හැමදාම එතන ඉන්නවා ගමත් එක්ක. හරි. සිවින්ති කොට 100ක් ඕන නම් ගමේ ෆන්සලට ඉස්සර නායකවරු කරේ ඔබතුමාට එකක් දුන්නා, මෙයාට එකක් දුන්නා, ගමට 100 දුන්නා. අද එහෙම නැහැ. කෙලින්ම කුඩු කාරයක් අසිප්පු කාරයක් ගිහිල්ලා මේ කරනවා. දැන් හොඳ උදාහරණ මම කියන්නම්. මුල්ලේ ගියා පොලිසිය ඇරි තියෙන දවසට කඳු ගහලා. මං ඊළඟ තැන හදන්නේ. මට කිව්වා ඔයසි මතය ලිමත් දාන ලේකම් හරවා වැඩේ කරගමු කියලා. මොකයි පා? ඒ අඳෝනා වැඩි. අපිට දායකය ඉන්නවනේ. අද ඔක්කොම සල්ලි. අද 500 නමක් දන් දෙනවා. කොහෙද දානවද දන්නේ? කේටරින් එකේ. කවුද බෙදන්නේ දාන්නේ කේටරින් එකේ? කොටි දාන්නේ කවුද හමුදාවේ? සල්ලි බලේ. එදින පින්නේ අර කොල්ලෝ ජාතිරත් බින්දි තියන්නේ හැම්ප් එකෙන්. පාන්දර නැගිටලා. ඉතින් මේවා ඔක්කොම පුහු බොරු වැඩ. ආයු 19ට දාන්න මගේ තාත්තගේ දාන්න තිබුණේ 10 වෙනිදා 19යි. ඇයි මේ ෂෝ එක? ඇයි අහක දාන්නේ? අපි නාස්ති වැඩි බුදුදහම ගියේ නාස්ති කරනවා හරියට. දැන් මං හිතන්නේ හොඳම දේ තමයි රැලිය වලට දුවන්නේ නැතුව බුදුහාමුදුරුවෝ දේශනා කළායි කොහෙද බුදුහාමුදුරුවෝ ඉන්නේ. අද අර රදේර කියන්නේ ජනප්‍රිය පින්කම් දහස්පතිවල් කෝටි දෙකක් එළුම් මල් ලක්ෂයක් අශාප අනුරාපුර පැත්තේ ඉන්න කොල්ලෝ දාන නිලුම්ල් ලක්ෂ කොහොමද පූජා කරන්න කියලා. මෙහෙන් ඕටුවේ දෙනවා එහෙන් කඩන්න කියලා.
අරුන් ඉතින් බැන බැන කඩන්නේ ඇලේ බහැලා. ඇයි එකම ලබ් පූජ කරාම මොකද වෙන්නේ? අපි වන විනාශය ගැන කතා කරනවානේ. අටවිසි බෝධි කැපුවේ නෑ අපි මිනිස්සු. අපි කතා කරන්නේ බෝධි ගැන විතරනේ. උණ ගහ අපි මේ ඔක්කොම ගස් තියනවා. කැපුවේ නෑ. ඒ කැපු නැති එකේ ප්‍රතිඵල තමයි අපි උපුත් වෙන්නේ. හැබැයි දැන් අද ඔක්කොම කමනවා. අකුරණ පැත්තේ බෝධියක් කපගෙන කඩේ විකුණලා. මුස්ලිම් කඩේකට. සිංහලේ කපලා තියෙන විකුණලා. මොනවද මුළු වර්ගේ බුදු හේතු කිව්වා. අර මුස්ලිම් මොනසිය පොලිසිය කෝල් කරලා. ඉතින් කාගේද වැරද්ද? අපි ගාව තියෙන වැරද්ද. ජාතිය බෝ කරන්නේ නැහැ කියලා බහිනවනේ. කාගේද වැරද්ද? කෙල්ලන්ගේ වැරද්ද. මුන් ඉතින් ස්ටේට් කරනවා, ඇඟපත හදනවා, බොඩිය කවුල් දාගෙන එකක් හදලා නිකන් ඉන්නවා. තුනක් හදන්න ඕනේ. තුනක් හදුවොත් අවුරුදු 50 කිසි අවුලක් නැහැ. තුනක් හදන්න හරි ආගෙන හරියන්නේ නැහැ තුනක් හදලා. නෝනාට වැදලා තුනක් හදන්න. ඒකට ඔක්කොම ගොඩ. එච්චරයි තියෙන්නේ. මේ ඔක්කොම ධර්මයත් එක්ක තියෙන්නේ. දරුව තුනක් හැදුවහම ධාර්මිකව ලස්සනට ඉස්සරහ ලස්සන පෞජීතියක් ගන්න පුළුවන්. ඇයි දන්නවද ඒක? හදිස්සියෙන්වත් එක දරුවෙ ඩෙන්ගු හැදෙලා මළොත් එකෙක් ඉඳලා මොකද වෙන්නේ? ජීවිතේම දුක් විඳින්න වෙනවා. අපිට හැමදේම බුදුදහම තියෙනවා. දරුව තුනක වල්කමක් නෙමෙයි දැන් තියෙන්නේ. තමුන් එතන පිනකු සුද්ධ කරගන්නවා. ජාතියත් බේරලා, ආගමත් බේරලා, තමුන්ගේ රටත් බේරලා, දරුවොත් පෝෂණය කරලා දැසිගේ කවුද හාලුද ගෙවල් දෙන්නේ ආයි. ඉතින් අපිට ආතල් අපි හැදුවේ ගෙවල් බලන්න. අතාට හැදුවේද මේ ඔක්කොලාද ඔක්කොම මේ කොන්ක්‍රීට් නාන්දරේට එන්න එපා. එතනින් ගැලවෙන්න උත්සාහ කරන්නේ කවුරු? හොඳයි. අපේ හම්තුරනේ ඔබ වහන්සේ වඩිනවා. ලංකාවේ සෑම ගමක් පාසාම නගරයක් පාසම ඔබ වහන්සේ වැඩලා තියෙනවා වඩිනවා. ඉතින් මේ එදා තිබුණ ගමත් එක්ක පන්සලත් එක්ක තිබුණ බැඳියාව, අපේ තිබුණ බැඳියාව අද වෙනකොට ඔබ වහන්සේ කොහොමද දකින්නේ? මම ඇත්තම කියන්නේ කාපට් පාර ගම්වැද්දෙන් ගියාට ගමේ මනුස්සකම විශ්ේලා නැහැ. වෙ චන්දිය ඉන්නවා, මං කොල්ලකා ඉන්නවා, පෙරේතුත් ඉන්නවා. වැඩියෙන් ඕනනම් රෙස්ටුරන්ට් එකක් බිහි වෙලා තියෙයි, බාර් එකක් තියෙනවා, බයිසිකල් ටිකක් ඇවිල්ලා තියෙනවා ළඟට. දෙමාට ඒ ගමේ තිබ්බ මම දකින ඔය කවුරු මොන විකාර කිව්වත් මේ ගංගුල තාම තියෙනවා සමගී. මම ඇස් දෙකම දැන් අපි වින්කම් කරනවානේ. දැන් 18 මාතර එකක් තියෙනවා, ඔක්කොම කොල්ලු කරන්නේ. ඒක ඔයගොල්ලන් ගමේ කම තියෙනවා. ඔය එහෙ ගමේ ජීවිතයක් නැති ඉගෙනගත්ත සල්ලාලු නැති ටික සල්ලාලු ටික කොළඹ ඇවිල්ලා ඔය මොකක් හරි ජොබ් එකක් කරලා මොකක් හරි සල්ලි ගෙඩියක් කඩාන ඔය ගෑණියෙක් හරි අල්ලගෙන දියුණු වෙලා ටැටූ ටිකක් ගහගෙන නගරෙට ගිහ ගමට ගියාට ගමේ උන් ගණන් ගන්නෑ. කොටුවේ පොඩි හාමුදුරන්ගේ බලාපොරොත්තු මොකක්ද? තුනක් සම්පූර්ණයි. තව එකයි තියෙන්නේ. එහෙමයි. අක්මාවේ භාගයක් දන් දෙන්න ඕන. එච්චරයි. තුනක් සම්පූර්ණයි කියලා වහන්සේ කිව්වා. මහානකම ගත්තා. එහෙමයි. අග්ගඩුවක් දන් දුන්නා. හිස්සිරමක් කරන් සාසෙන් ලොකු දෙනක් හදන්න ඕනේ කිව්වා. එච්චරයි. ඒක තමයි වහන්සේගේ බලාපොරොත්තු සාසිහිනේ. ඒ සීනේ තුනේ. මේ සඵල වේද කියන්න බෑ. සඵලුන්නේ නැහැ කියලා දුක් වෙන්නෙත් නැහැ. බුදුදහම අනිත්‍යයි. වැලන්ටයින් දවසේ කොල්ලෙක් කෝච්චියට බෙරලා තියෙනවා. කෑල්ල ආවෙ නැහැ කියලා. තව කෑල්ල නැද්ද රටේ? ආයි මනුෂ්‍යාත්මය හම්බුනද ආත්ම ගන්නකොට? අන්න ඒකයි. දෙයක් කරන්න කලින් හොඳට හිතන්න ඕන. ඔබ වහන්සේ මේ තව තැනකට අපි වරගෙන යනවා. දැන් සමාජයේ කලින් කලට අපිට නැසුණු වචන දැන් ඇහෙන්න පටන් ගන්න තිබුණා. අයියෝ කොච්චර දේවල් නේද? බබෙක් ඩවුන්ලෝඩ් කරා. අනාටි කියන්නේ සිංහලයේ ලියුවේ. අන්න ඒකයි දුක. බර කතෝලිකයෙක් හින්දු වෙලම මම දුක් වෙන්නේ සිංහලයේ ලියන්නේ. බබෙක් අර නාට්‍යයක කොටි ගත ගාපු නාට්‍යයක. ඩ්‍රයිවර් අහනවා ඩ්‍රයිවර්ගේ බබා මොනවද බබා බබෙක් ඩවුන්ලෝඩ් කරලා. සිංහල මතක තියාගන්න මුස්ලිම් මිනිස්සු සිංහල මිනිස්සුන්ට ගරුයි බයයි දෙකම තියෙනවා. හින්දු මිනිස්සුත් ගරුයි බයයි දෙකම තියෙනවා. ඇයි ශ්‍රී ලංකාවේ මහා ජාතිය සිංහල. අපි හැමතිස්සෙම කියන්නේ මහා ජාතිය සිංහල කියලා අපිට බෑ මිනිස්සුන්ට හිංසා කරන්න. අපි ඒ ජාතිය දෙක තුන කියලා ඒගොල්ලන්ට බෑ අපි විරිප්පිල යන. මේ දෙක අතර අන්තං සම්බන්ධතාවය තියෙනවා. බුදුහාමුදුරුවෝ බුදුනා කියලා යාගේ ජාතිය උඩින් තියන්න කියන්නේ. මතක තියාගන්න. දැන් පංගුවක් කෑ කියනවා අන්න අර පැත්තේ ඔක්කොම මුස්ලිම් ආක්‍රමණ අරකයි මේකයි මේකයි කියලා. කවුද එහෙම සිටියා විකුණන්නේ? කාගේද වරද? අපේ ඇති වරද? මම හොඳ ධාරණ කියන්නම්. ඒ මිනිස්සු එක කඩයක් දැම්මොත් එහෙම මෙතනින් කොත්තු කඩයක්. ආයි තව එක ඉස්සරහා බලන් දාන්නේ. අපි උන් දැම්මොත් හතරක් අපි උන් වල. ආ හතරම යන්නේ අපි උන් ඊට පස්සේ. අපි අතර තියෙන අපි අයගේ සමගිය දුර්වලයි. සාකච්ඡාව දුර්වලයි. සම්මුතිය දුර්වලයි. ඔබතුමා ලස්සන පස්සෙන් කරන ලස්සන ගමනක් යනවා කියන්නේ. ඔකට හය වෙනි කැලේ ඉවර කරනවා. ඇයි ඒ? මනස දියුණු නැහැ. දැන් වෙලකේ ඉන්නම් මේ රටව දන්න අපිනේ. දැන් කතා කරා දැන් ආවා. මල්ලි මේ හරි බිසි මට. එයි මොකටද අපි අඳ? එද ගන්න. මං හරි සැහැල්ලුවෙන් ඉන්නේ. සැහැල්ලුවෙන් ඉඳියම හાર્ට් ඇටැක් හැදෙන්නේ නැහැ. කොලෙස්ටරෝල් නැහැ, සුගර් නැහැ. මේ මෙතෙන්ට අපි යන්න ඕන සැහැල්ලුව නැතිකම. දැන් මේ ප්‍රෝග්‍රෑම් ඉවරනා ලේක් හවුස් එක ඉස්සරහට ගියා. සීවිලියක් ගත්ත ගියා. ලංකාවේ හඳුන් ෆුල් ඒසි ස්වභාවික වාහනේ. විලතරේ මොකුන්නේ පාගෙන යනවා. ඉක්ම
ඇයි අපිට මෙතැන්ට යන්න බැරි? කොහොම ට්‍රැෆික් එකයි? තම්මුන්ට වන් තනියෙන් වාහනේක ලොකුවට යන්න ඕන. ඇයි ඔක්කොම ටික කතා වෙලා කිඹදරින් හරි මේ රත්නවලින් හරි බසලාන හරිනේ. වාහන ටික පාක් කරලා ඔක්කොම. අපි එතැන්ට යන්නේ නැහැ. අපි ගාව නැහැ සමගිය. ලෝකේ ඉන්න අගමැති කෙනෙක් කිනුල් බස් එකේ යරට එන. අපි එන්න පුළුවන්. අපි රටට ආදරේ නැහැ. බොරු කරා. මා කැමති අපේ හම්තුරනේ දැන් අපි ගොඩක් කාලවලට කතා කරන කාරණයක් තමයි මේ විශේෂයෙන්ම අපිට මේ රටට මේ වර්ග ભેදයක් ಜಾති ભેදයක් අවශ්‍ය නැහැ අපි සමානව ඉඳලා අපි ජීවත් වෙමු එකට ඉඳලා අපි ජීවත් වෙමු කියලා බොහෝ දිනක මේ දවස්වල කියනවා කතා කරනවා ඇත්තටම අපේ රටට ජාතික සමගියක් ඕනේ ජාතික සමගියක් ඕන හැබැයි මෙන්න මේ දේ නම් කවුරුත් කරන්න එපා උදිරි මහැමති කවුද විග්නේශ්වර මහත්තයා ඉස්සර කවුද නඩුකාරයෙක් එයා හිටියේ කොහෙද කොළඹ අපි සිංහලීස් කවදාවත් එයාට ගහලා නැහැ මෙතන එයා උඩහා කියලා මොනවද කරන්නේ එයා දැන් චන්ද්‍රිකේ දොරලන්න වර්ගවාදයේ අවශ්‍යනවා මේ මේක තමයි ඇත්තම කතාව හරි මේ 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 අද මේ ජාතික සංහිඳියාව ගැන කතා කරන එකම එක හේතුවයි තියෙන්නේ අපි අද ඉන්නේ කියලා රැඳී ඉන්නවා නම් අපි අනාගතේ උන්ට මේ රටේ ඉන්න දෙන්න ඕන ඒ තමයි ඇත්ත කතාව හොඳම උදාහරණ කියන්නම් මම මේ දැනුත් ජනදී ලේකම් කාලේ ගිහලා මං එන ගමන් ආයි අපි කොල්ලොට ගිහිනවා ගාඩ් එකට මං ඔය වීපී එක බත්තේම කණ්ණාම්බුන්නේ නැහැ නේද කියලා ලැජ්ජයි හඳුරගෙන අපි උන් ගැන මොනවා හරි දෙයක් කරන නීති ක්‍රම වේදියක් තියෙනවා එහෙනම් අපි අපේ ජාතිය සමගිය සිංහල දෙමළ මුස්ලිම් Hindu මේ ඔක්කොම එකට හිටියන්නේ මේ ඔක්කොම එකට ඉන්න ඕන හැබැයි මේ මේක මම ජාතිවාදී කතා කරා නම් මටත් අද V8 එකක් හම්බ වෙනවා හරි මං එතනට යන්නේ මැරුවා එක දෙක අපි බුදුහාරුන්ගේ මිනිස්සු හරි අර මහවණමක් කියන වගේ බුදුහාරු ඉන්දියාවේ අපි ජාතිවාදී කතා කරනකම් මොකද වෙන්නේ අපිට අපිට අයිති නෑ කියන්නේ එතකොට අන්න ඒකයි දර්ශනීය විශ්ව දර්ශනියක් මේක ඒ නිසා කරුණා කරලා තමුන්ගේ හොද්ද තමුන්ගේ බඩ පුරව ගන්න ජාතිවාදී අවසන් නැතුව මේ රත්තරන් රට කැබිලි වලට කඩන්න නැතුව 1981 මාතර මාකට් එකේ චන්දියා මේ මේ යාපනයේ මාකට් එකේ චන්දියා මාතර මහතු හරි දැන් යාපනයේ පොලිස් කාර්යාලයට පොඩ්ඩක් තට්ටුවක් දැම්මොත් මාක්කාර කිව්වොත් ඔන්න ජාති ભેද කියලා ඉතින් අපේ කොට්ටාවෙත් මිලයිද කොල්ලේ කූතියන් කියලා තිබුණා රැබීලා අල්ලා ගහලා තිබුණා කනවත් වෙන්න. ඉතින් අන්න ඒක අපි මේ විකාරයක් නේ. මාධ්‍ය කියන්නේ බිස්නස් එකක්. ඒ බිස්නස් එකේදී බොහොම පරිස්සම් වෙන්න ඕන. අම්මා තාත්තා වුණත් විකුණනවා කියන මම උගලට එහෙම යන්න හොඳ නැහැ. අපි අපේ රට, අපේ ජාතිය, අපේ ආගම පරිස්සම් කරගෙන මේ ජාතිය සංහිඳියාව, සංහිඳියාව චන්තුන්‍යාවේ ජාතික සමගිය මේක ගදන්න ටිබෙට් ඓතිහාසික මහින්ද හමුදුරෝ මේ ඕල්කට්තුමාලා ඩීඑස්යා නායකලා බණ්ඩාරනායකලා ඉතින් මේ ඔක්කොම එකතු වුණා මේ ඔක්කොම එකතු වෙලා අද මුකුත් ඕන්නේ එල්ටීටී කරුණාම්මන් මං හරි සන්තෝෂ වෙනවා ඉන්දියාස් පක්ෂයට ආවා දැන් අලුතෙන් පක්ෂයක් හදනවා කියන්නේ මේ රටේ සංවිධානය තියෙන හින්දා නිදහස මං කියන්නේ ජනාධිපති ඉස්සරහා ස්ට්‍රයික් කරනවා මං දේශපාලනය කරන්නේ ස්ට්‍රයික් කරන්න බැරි කාලෙකුත් ගහනවානේ ඒ නිසා මම දේශපාලන කර මම කියන්නේ මෙතන සමගිය තව ඇති වෙන්න ඕන නිදහස් තව ඇති වෙන්න ඕන මාධ්‍ය නිදහස් කතා කරන්න පුළුවන් වෙන්න ඕන එමුතුමාට බය නැතු යන්න පුළුවන් වෙන්න පාරේ ස්කොට් එක අයින් කරලා හරි මම දැක ඒ කාලේ විල්ගම් මහත්තය කාරය කියලා මං යනවා ඔච්චර ඒ තත්ත්වෙට යන්න ඕනේ ඒ මොකද අපි මේ ඔක්කොම තරකන්තර කරන්න අපි රටේ සල්ලි නියන්නේ තමයි එමුතුමා ගිහින් ට්‍රයි කරන් ගියා බැස්සා ඒ ස්කොට් එකක් ඇයි විශ්වරාම ගියාම ඉන්නේ සැපසේ ඒ අපි මෙතනට යන්න ඕනේ ජාතික සමගිය ඇති කරලා පාර යන්න පුළුවන් විදියට තියලා ගෑන් ළමකට පාරේ බහැල යන්න තියලා තාන්තම් කැමති ආගමක් අදාලා හරි කැමති දැන් හොඳම උදාහරණේ මේට අවුරුදු 20කට කලින් තිබුණේ නැන්නේ කතෝලික උච්චාර සැලසුනේ නැන්නේ කොළඹ එහෙමයි දැන් ලස්සන සරසනවා මොන සන්තෝසයි මෙවර මම දැක්ක මාධ්‍ය අධින කලාපයක් කරා සම්පූර්ණ ඉතින් මේවට ඉරිසියා කරන්න හොඳ නැහැ ඒගොල්ලන් ඒවා කරනකොට අපි තව තර වෙලා අපිත් තර කරන්න ඕන ඒක තමයි බුද්ධ දර්ශනේ බුදුහාරෝ කිසිම දවසක දේශනා කරලා නැහැ දායකයා කොට කරන්න කියලා. ඔයාට ඕනනම් යන්න පුළුවන්. ඒ තමයි ඇත්ත. හැබැයි අපේ රට, අපේ ජාතිය මතක තියාගන්න. ඔයයි මමයි ජාතිවාදී ලේබල් එකේ නැති වුණාට අපි මේ රටට ආදරේ. ඒ රටට ආදරේ නැත්තම් අපි බීපු කිරියෝල් ණය වෙනවා. අපි බොරුවට කෑගෙන නැති වුණාට දේශපාලන නොකරාට මම සිවුරු අරිනවා. ඔය තියෙන පහසුකම් ටික අයින් කළා. දේශපාලු ජීවත් වෙනවා නම් ඔක්කොම අමුන්ට පහසුකම් උදෙසා ජාතික සමගිය අවශ්‍ය මේ රට දියුණු කරන්න ජාතිය සමගිය අවශ්‍යමයි මොකද එතකොට ජාත්‍යන්තරයට අපිට ඇඟිල්ල දික් කරන්න බෑ සාමාන්‍යයෙන් අපේ හඳුනන්නේ මේ දේශපාලනය කියන කාරණේ භික්ෂුන් වහන්සේලාට අකපේ දෙයක්ද
මම කැමති නෑ පාර්ලිමේන්තු ගිහිල්ලා මේ මේ ඔගලන් දාන සුදුරෙද්ද මං දාගෙන ඉඳ මම දාගෙන ඉඳගා. ඒකට මං කැමති නෑ. අද රතනහර කොච්චර බැනුම් අහනවද? ඈ කොච්චර බයිනවද? නෑ මම කියලා බයින්නේ. මොකද අපි හිතන්ට යන්නේ. ඇයි? සමහරව කතා කරේ ඕක නෙමෙයි. මං දන්නවා සමහරව ගැන. භික්ෂුව දේශපාලන. භික්ෂුව දේශපාලනය කරනවා. මඩිය නායකහරෝ. හරි. ඔය දේශපාලනය හරියට කරපු අයනේ. මේ මොකද්ද මේ කියන්නේ? මේ තමුන්ගේ පාලනයනේ. තමුන් තැනක් හදාගන්න. කොළඹ කැඩිඩමක් අරගෙන ලොකෝට කෑල්ලක් හදාගෙන බිල්ඩින් ගහගෙන ජනති ෆන්ඩ් ඒව ඕනේ. ඉතිහාසයේ දිහා බලද්දී අපේ හඳුරන්නේ රාජ්‍ය පාලනයටත් යම් ආකාරයක අනුශාසනා දෙමින් අපේ හඳුරු තමයි සාමාන්‍ය මම හිතන්නේ මේ රටේ රාජ්‍ය පාලනයට ආගමික කමිටුවක් ඕන අනුශාසනා කරන්න. ඒක වැදගත් ආගමික කමිටුවක්. කිසිම හේතුවක් මත ඒ ආගමික කමිටු තෑගි බෝග ගන්න එක තහනම් කරන්න ඕන. වරප්‍රසාද ලබන්න බෑ. බෑ. පුත්තරීතර අනුශාසනා කමිටුවක්. හැබැයි ඒකේ ජාතිවාදී ලේබල් බෑ. ඒ ඉන්න හැමෝටම තම තම ආගමකට ගරු කරන අය වෙන්න ඕනේ. ඔය අන්තරාගමික සමික කමිටු නෙමෙයි ඈ. ඒතනට ගිහලා එතනින් හැම තිස්සෙම මාංශරයක් හම්බෙලා මේ රටේ තියෙන ආගම ප්‍රශ්න කතා කරලා මේ විදිහට එහෙම කරන්න ඕන. ඒක ගොඩක් වටිනවා. කාලයක් අපි දැක්කා අපේ රටේ ගව ඝාතනය තහනම් කරන්න ඕනේ කියලා නොබියව අපේ හමුදුරුව පාට බැස්සා බොහෝ උදවිය. ඉතින් මේවා මේ ආකාරයකින් යම් අපේ ශාසනෙත් සටන් පරදින්නේ ශාසනය ඇතුලේ සටන් කරනකොට තංගුවක් ඇ වරප්‍රදහසුදා යනවා. අර මොහොමඩ් කවුද එක්කෙනෙක් හිටියේ වයිංගනේ පැත්තේ. අන්න ඒ වගේ අපි අයත් පංගුවක් අය හානුගල වුණත් පංගුවක් අය ඊර්සියයි තණ්හායි ලෝභයි දෙවල් තියෙනවා. ඉතින් ඒ බුදුහාම දේශනා කරා. ඔව් ඔබවහන්සේ බය නැහැ මේ කෙලින් කතා කරන්නනේ. ඔව් නොබියව කතා කරන බයක් එහෙම නැහැ හිතේ. ජීතං අනියතං මරණං නියතං. ඒ විචාර හිතන්නේ නැහැ මම බොහොම ආදරෙන් කියන්නම්. වරක් ප්‍රසාදෙන් ෆැසිලිටීස් උදෙසා තමුගේ සිවුර කවදාවත් පාවිච්චි කරන්න එපා. මම බය නැතුව කියනවා. 100%ට ලක්ෂ 10ක් අරන් පොඩියට අරන් මම පන්සල හැදුවා. ඒකවල ඉවරයි. ඇයි අපිට ඒක කරන්න බැරි? අපි ගෙදර ඉන්න ගෙවල් හදනවනේ. අපිට ලැබෙන දේවල් අපි ඉක්තු කරලා ඒ ණය ගෙවන්න ඕන. ඊ අපි අද මම මගේ පන්සලට ආපු ඕන කෙනෙක් කියන කතාවක් දන්නවද? අර හිතනේ වෙනවා. දැන් මට බුදුන තුනක් පූජා කරා ජාතික රෝහලේ. එතන මුල් වෙච්ච එකනා දැන් ඔළුවේ අමාරුවක් ඉඳලා හොස්පිටල් ඇඩ්මිට් කළා. අද ඔපරේෂන් මම මේ කිව්වට පන්සලට ගිහිල්ලා බැංකුවට ගිහිල්ලා ආයෙන හොස්පිටල් එකට. මට අමාරුයි. මට ඉස්සරහ කොල්ල වගේ දැන් මං 40 නෝටින් දැන් 24 කොල්ල වගේ නෙමෙයි. හැබැයි අපි බීපු වතුර ටික හරි මතක තිබුණ නැත්තම් මේ සිවුර අන්තිම කාලේ කුරු වෙලා පණුව ගහලා මැරෙයි. කොටුව හාමුදුරුව මේ ජනප්‍රියත්වය කියන කාරණේ කොහොමද දකින්න බවන්සේ? මේක ආභරණයක්ද නැත්නම් යම් හයකින් හානියක්? මම උදාහරණ කියන්නම්. මේ ලංකාවේ ජනප්‍රිය කියන්නේ ජනප්‍රියයි කියලා ඉතින් හාවනවා කියන දල්දාමාලිගාවට. දැන් මමත් ඉන්න ජල්දාමාලිගේ ඇතුලේ. දැන් මෙයා ඉතින් ලොකුවට VIP කාර ඔකම කරගෙන දැන් මම වැඳලා එළියට ආවා. ඉතින් එක්කෙනෙක් දෙන්නේ කරා මම ආව එළියට. ආහෝ ගාලා මාව වට කරගත්තා. ඉතින් අර හාමුදුරට ඇති වුණ තරහා. ඊග එක අපාගත වෙනවා ඒවයි. ඉතින් මට මම දැන් වුණා මට මාතර බන. දැන් 3-4000ක් සෙනග ඉන්නවා. ඉතින් ඕකට පංගුවක් ඇයි තරයි. මම වශීගලුකම් කරන් කියන මේක මිනිසුන්ට ආදරය කරන්න ඕන. ඒ ආදරය තමයි මිනිසුන්ට වටින්. මිනිස්සු අසරණයි. බුදුහාරෝ දේශනා කරා මුලින්ම දේ බල කියන්න කලින් බඩගෙන බලපල්ලා කියනවා. ඔව් ඔබ වහන්සේ වට මේ රැල්ලක් වගේ මේ මිනිසුන් එක්කාසු වෙන්නේ බෞද්ධ ජනතාව එක්කම වෙන්නේ ඔබ වහන්සේ කෙලින් කතා කරන නිසාද මේ? මිනිස්සුගේ වසන් කතා කරා. මිනිසුන්ට ආදරය කරන්න දැනෙන්න ඕන. මම හැම ඉරිදම වෙන්ජන් 32 බුද්ධ පූජා තියන කැලණියේ මගේ තන මිනිස්සු 2300ක් අනෝ. ඉතින් ගමේ අපි මැරුණ එක්කෙනෙක් ලාල්ලයිය කියලා යරුවිතය කියලා අත කැන්සර් එකක ඉඳලා මැරුණේ. මං නිකන් මල ගෙදර ගියා මුණ දාලා ආවා. මම දන්නවා දැන් මේ රැල්ල ඉවරන මිනිවලුවත් එක සම්පූර්ණ බණ දවසේ 400කට කෑම දුන්නා. යක් විතර ඉන්න තනියෙන්. අපි යන්නෝ අපි පන්සුකට යනවා කියනවා. පන්සල් 10ක්ම යනවා. මිනිසුන්ට එපා වෙනවා 10 දෙනාම අනුශාසනා කරනවා. රෝහිතය මෙහෙමයි රෝහිතය මෙහෙමයි රෝහිතය මෙහෙමයි. ඊනවට පෙන්ඩෝල් එකක් අතීරණේ අපි ගිහිල්ලා. ඕන්නේ නැ නිකෙනෙක් කරාම ඇතිනේ ඕක. ඇයි මේ? ඊළඟට බණ එක බණා නෙමෙයි දැන් ඉන්නේ පෙරේත හැත්ත කණ්ඩනේ. බණ කරන එක අයවරයි. බණට යන්නේ රුපියල් 2000යි. වාහ සීල් එකයි පිළිකරයි. ඉතින් ඒක මොකක්ද දායකයෝ ගහන ගැටිය? දායකයෝ දැන් වැඩි නිවාස වල දාන කියනවා. ඉතින් එතකොට සංස්කෘතිය. බණට ගෙදර පොඩි එකා ඉගෙන ගන්න ටික. කකුල් හොදන්න ඕනේ පිළිකර පූජා කරනවා කියලා ඒ ඔක්කොම නැති වෙනවනේ. අපේ ඇයි වැරද? දැන් මගේ තාත්තා බණ තිබ්බා. කන් දුන්නේ නැබා. බිස්කට් උදේ සිංගල් ගමේට කෙසේ ගියද? ඇයි මේකට බය වෙන්නේ? බය නැතුව කරන්න. අම්මා රණ්ඩුනත් එක මගෙත් එක. ඔක හරියන්නේ පොඩි සාල් මිනිසුන්ට කම කොහෙ? එනවා පින්කම කරන්නේ. මේ මෙතෙන්ට බය නැතුව යන්න. රටේ ජනාධිපති කෙනෙක් ඉන්නවනේ අපේ. එයාත් අභියෝගයක් කරන්න උතන්ට ආවේ. අභියෝග ගන්න හැම තිස්සෙම. මම මේ කිව්වල මට මුකුත් තේවන්නේ නැහැ. මම කැමතිත් නැහැ. මම ගන්නෙත් නැහැ.
එහම ලියුන්ගන එක ගැල් මං ඒගයා ගොඩන දවසම කත ඊඩන් ගොඩකිීම එක පත්තර මුල්ලේ ය අරු ලොක්කම කියල වැලල්න අරවිල්ල ල්න අපි සිකර ධාතු පින්කමත් තියෙනවා අපි පින්කම් කරන්න ඒවැ අම්ට පන්ටික පන්සරාදන අපි මේ රට ආදයක රට වැඩ කරන්න මේ රටේ මිනිස්සු හරි හොඳයි ඒ කවර මොක කිවත් මුස්ලිම් එකත් හොඳයි දෙමල එකත් හොඳයි සිංහල එකත් හොඳයි වැරදින්න අපි අතේ අපි අපිට වැරදුනේ අපි අද මිනිසට වැඩිය දන්නහයි ඔබහන්සේ මේ රටට ආදරය කරන යි පම්පෝර් ගහන්න ලයිරුවෙන් කෑ ගහන අවරු කොල්ල මෞනාව හර කියීලනෑ දැකනෑ පැත්ත මම යාපනයගේ ස්ටප්ජී කියන ඔජන පොස එක සඳර දන්න කැපේ කැපිට රැපිරිත් කියලා තියෙන එදිනික කැම වර්ණ කැපි කොට වෙලා තියන ඒ චාවකච්චරි පුතෙක් කම්පුුණා කොයිදිියර් යනකදී මංයගේ චාවලියම චාවලින් පලවට පාරත්තිය නේද කියලා මක තියාගන යුද්ධෙන් අපි වගේම දෙවනිස්කු ඩබ්බට කෑවා හරි අපි පැත්ත කැවිල්ලා අපි කියන අප පැත් මුස මිනිසු කිවල්ලද නො කියලා යො එපත මිනිසුත් එව තමගට ආතරේ තමගේ ජන්මය උරුමය අම්මය තේරුන්ගල වරද තියන්නේ මම ම ජාතිවාදන මං ඔරිජිනල් සිංහලයා මං කායවක්කිර මිෂ් වෙලානේ මංමගේ රට ආදරේ මං බුදුහරන් ගෝලයකින්ද මං අනික්කාගොට හරි කරු කන්න සාසුරුන් හැට හදරනෙ ගාවට ගිය බුදු හාමුදුරු කවදාවත් කිවනෑ මේ ගුරුවරයා නරකයි කියලා කොටේ පොඩි හාමුදුරුව මේ රට ගැන ගොඩක් හිතනවනේ අපේ රට ගැන ගොඩක් හිතනවා ඒදී ශ්‍රී ලංකා හොඳයි ඔබවහන්සේ මේ රට ගැන රටේ වර්තමාන තත්ත්වය සහ එහෙම සමාජීය තත්ත්වය පිළිබඳ යම් ඉවක් තිබෙනවද එහෙම පොඩි හැබැයි මම එකම දෙයක් කියන්නම් පුතේ මල්ලි මේ මම එක දෙයක් කියන්නම් මේ රට අයිති දේශපාලඥයන් විතරක් නෙවෙයි මේ ආර ගැක්කුවන්නේ තියෙන්නේ මේක එහෙමයි ඉතින් කයිකන් කන්නේ වාලි වෙන්නු ගැන්ටිවෙන් ඒ තරම් ආදරේ ආවුදු පහම ගෙදරට කැම යන්නෙත් එතනින් ඇයි වෙච්ච ආදරේ මේ රට ඕගලන්ට අයිත ඇති අපටත් ආති මධ්‍යවේද මාධ්‍යවේදී හොඳ මාධ්‍යවේදීන්නවා පංගුවක් මධ්‍යවේදියෝ ඇවිල්ලා සාමාන්‍ය දෙදලා මේ පංගුවක් අය චැනල් ලරා ඔය සල්ලිකාර කෙල්ලේ මරගන්න බැඳලා ලොකුලු කෝඩිපති වෙන මාධ්‍යවේදී ඒකනේ මාධ්‍යවේද සදාචාරය කියන්නේ ඒක ලැජ්ජ සදාචාරයක් ඉතින් අර මේ මම හොඳ උදාහරණ කියන්නම් මේ මෙලඟදි රුපියල් 1000ක් ගත්තනේ කඩද ට්‍රැෆික් එකේ වී රාජන් කෙනෙක් ඒ සාජන් උළු ජීවිතය වරද්දක සාජන් කෙනෙක් බින්න බැහැලා සල්ලි තියෙන නාගෙන ගියා නිබ්බඳලා ඒ සල්ලි වගේ ජීවිතේ වැරදුනොත් වැරදුනාම තමයි ඉන්න හරියට ඉන්න ලස්සනට ඉන්න බය නැතුව කතා කරන රට ආදරය කරන හැබැයි මේකයි ඒ කතා කරන තමුන්ගේ දේ තමුන් විශ්වාසයක් කරගන්න හොඳයි ඔව් මම මේ අර්ධයට ඇහුවේ අපි හඳුරන්නේ මේ හොඳම උදාහරණ කියන්නම් ජනවාරි දෙසැම්බර් 30 බණක් තිබුණා මාතර ඒක වීඩියෝ කරන නීරෝ කැසට් එක අයිතිකාරය ඇහුවා මොනවද ඕන කියලා කීයක් ගන්නවද ඇහුවා ක තා පැකින් ගාන කතා කල බල්ල කියන්න කිය පොත ැලවා දාන මුකුත් බාධන දුඩන්ගට සිය ඇපලගට සිය තිය මොක බන විඩියෝ කරගන්න දෙෙැම්බරි ස සියක් නම දාන විස්තුන්ගේ දහස දඩන්ගට ියක සිය දායක අප දස වන්නක ඇත්තම කියල මොක එච්චරයි කොච්චර අපි රාම ජාතිර කවර ගන්න යකෝ මේ මාර්වටන්නේ අපි සල්ලි නෙමේ ජීවිතය කිය උපන්දිනයක් තියන් දවස ඔපිස්සගේ කාගයාරි උපන්දිනයක් නෑවගේ ඉන්නවා නම් ඒමොන්සරකන ලොකම පන්තේ කේක් ගන්න සල්ලනෑ අදහෙමනේ හැමෝ බල් දැන් අර අරයන්න වයසමක් කෙන ස්පායි කියන්ටු අදරයග මියක දුව පැල්ල ගියා කියන්ටු විින්දර දුව ඉන්නවාද කියලා හන්නේ අපියන් අද දෝස්කොල ගියාද ඉන්නවාට අරමසක දුක පට්ට හනොතියාද හොඳනෑ හොදයි පෞද්තලික වෛද්‍ය විද්‍යාල බිහි කරන්න ඕනෙ කියලා යම් මතයක් මේ කාලේ ඕන එකමක දයයි කියන්ට හෙමයි අට පහ දොස්තර වැඩ කරන්න මාත එකගුණම් පැත්‍රේ නොවදාට එච්චරයි අට පහ වැඩ කරන්න නට වැඩ සේවය කරන්න චැන්ලිින් යන්න ඇත්තා රටේ නීතිවේදීන්ට පුළුවන්නම් ප්‍රයිවට් උපාදි ගන්ට එකවන්ට පුළුවන් කැම්පස් නොකින් ප්‍රයිවට් ගන්න වෛදී දැවම මෙමයි මම කියන්නේ අපේ මාලබේ සයිටම් එක හරි කියලා මාලබේ සයිටම් එක ප්‍රමති කත කරලා ප්‍රමිතියට ගේන වගකීම තියෙන්නේ ආණ්ඩුවයි වෛද්‍යස භාව ඇති අපේ දරුවා හොඳ නෑ ඌ කාමාතුරේ කූට හොඳ නෑ දඟේ ඒ අපි දරුව මරන්ඩ යන්නේ හරණ සයිටම් එක පලවෙනි ළමයි ටික ඇතුළත් කරන්න කලින් ඔය වැඩේ කරන්තිම ගිනි තිය දාන කෙලින්ම මරන්ඩ ලබියෝ මේක ජාතික අපරාධය කවුරු මනා කිව් මට බණී ඔන්න මම ඉන්න එතන සයිටම් එක වහන ගැනීම වැදගත්කම ඒ හදලා අපි මෙහම කියන්න ම දන්න කෙනෙක් ඉන්නවා ලගුණ එකයි කැම්පසියන් වැර වුණා දිය නස් නස් වුනාන්තිමට යගේ යාලුව ඩොක්ට වුණා කොචර දුකද ඒ ප්‍රමිති හරි නැත්තන් එකක ඉති මම මට මන් දන්න හරිවැද කියලා මම හලා තියනවා මේ ඒ ලෙක්චස්ලම් මේ වැද ලෙචස් කරනවා කියලා හිල්ලා
ඒක මොකක්ද මේකෙන්? දැන් ඉස්කෝලේ ඉන්න විද්‍යාසකට පවර් ටියුෂන් කරන ඕලෙවල් ෆේල් විද්‍යාස උගන්ලා ළමයි පාස් වෙනවනේ. දැන් ඕලෙවල් ගියා ක්ලාස් ගියා පරාදයි. විභාගෙ ෆේල්. හරි? මම හඳම උදාහරණ කියන්නද? නවලෝකෙට ගියාම පංගුවස් දොස්තරලා අපි පඩේට ගණන් ගන්නෑ. ඒක ડોක්ටර් මහියා ගුණසේකර ඉන්නවා. සිවුර ඈත දැක්කත් කතා කරනවා. 1500 බැන්දොත් එපා කියනවා. අන්න ඒකයි තියෙන වෙනස. මේ නිදහස. ඔය දාන් ඉන්න සම්මුති සමාජ ඔක්කොම කැඩෙනවා. හැබැයි නීතියට අභියෝග කරන්න බෑ රජෝ. මට වුණත් බෑ. මාව කිව්වොත් මෙයා සිවුරෙන් නිරපන්න ඕන කියන නීති තීන්දුවක් ආවොත් සංඝ සභාවට ඒක අපි ක්‍රියාත්මක කළ යුතුයි. නීතියට අභියෝග කරන්න බෑ. මම එකම එක දෙයක් අහන්න. ඔයත් කැම්පස් ගිහිල්ලා දින්න. කැම්පස් එකේ තියෙන න්‍යාය හරියට ගියා නම් මේ රට දියුණු වෙලා සෝවියට් රුසියාව වරදිනවා. ඩිග්‍රිය කරගන්නකම් ඔක්කොම ටික. නෝ. ඊට පස්සේ ඔෆිස් එකේ ඇවිල්ලා සාමාන්‍ය රාජ්‍යතන්ත්‍රික ඩියුටි. මං සයිටම් එකේ පැත්තේ නෙමෙයි. මම කියන්නේ වැරද්දක් තියවනම් ඒක හදන්න ඕන. නැත්තම් කැම්පස් ලකුණු මේවා කරලා මේ රටේ තව ඉගෙන ගොඩක් ළමයි ඉන්නවා. ඒ ළමයිට අවස්ථාව දෙන්න. දෙකින් එකට යන්නවා. හොඳයි. බොහොම කාලීනවයි අද දවසේ අපි කතා බහ කළේ විශේෂයෙන්ම සමාජයේට බොහෝ දෙනෙක් අවධානය යොමු කරන කරුණු කාරණාවන් පිළිබඳව උන්වහන්සේගේ මතය තමයි අපි සමාජයට හෙළි කරන්න උත්සාහ කළේ. වසර කීපයකට පස්සේ නැවත වතාවක් මාධ්‍යයට අවතීර්ණ වුණු මොහොතක් අත්තරගම පඤ්චාලංකාර හිමියන් විශේෂයෙන්ම උන්වහන්සේව සම්බන්ධ කරගන්න කතා කරන්න උන්වහන්සේගේ පිළිබඳව කතා බහ කරන්න දැන කියා ගන්න ඔබට අවස්ථාව තිබෙනවා. මෙන්න මේ දුරකථන අංකයට කතා කරන්න පුළුවන්. අපේ හැමදෙරෙම මේ දුරකථන අංකය සඳහන් කරලා කමක් නැහැ නේද? ඔබතුමා එකක් ගන්න මම එකක් කියන්න. හොඳයි. ඊළඟ තව දෙයක් කියන්න මේ බොරුවට මේ අර ඔබතුමා අරග කිව්වනේ හරි කාලි බවලේ හමරු අල්ලගත්තේ හරි අමාරියෝ මාස ගණනක් අප්පෝනේ මේ මීට පැයකට කලින් මට කතා කරේ. මං ඇවිල්ලා මගේ වැඩකට මං කිව්වා පුතේ ඉච්චරයි කරා. මොකද මේ අපි හමරු ගොල්ලෝ අපි නිදහස් මේ බුද්ධලෝ මේ සුපර්ස්ටාර්ලා මේ සුපර් කිංලා නෙමෙයි. ඉතින් පුළුවන් නම් මිනිස්සු උදව් ගන්න. මේ ඉතරන්නේ සමාජයේ මේ වරක් උදව්වා. පැහැදිලිවම. එවනම් ඔබ වහන්සේට කතා කරන්න පුළුවන් කෙනෙකුට දුරකථන අංකය සඳහන් කරන්න 0769 69 71 0769 69 71 දුරකථන අංකය. තවත් දුරකථන අංකයක් තියෙනවා 0759 60 60 88 0759 60 60 88 කියන දුරකථන අංක වලින් අත්‍රගම පඤ්චාලංකාර හිමියන්ව සම්බන්ධ කරගෙන මේ හැකියාව තිබෙනවා. අපේ හඳුරුනේ අද දවසේදී රේඩියෝ දිනමෙනට වැඩම කරලා අපිත් එක්ක මේ කාලීන කතා බහට එක්කසුනාට ඔබ වහන්සේට පින් නමස්කාර පූර්වකයි ස්තුතිය පුද කරනවා. අපි සමග සම්බන්ධ වුණාට තෙරුවන් සරණ අපේ හඳුරුනේ. ඊළඟට ජාතියේ මහගෙදර මාධ්‍ය ලේක හවුස් මෙය ව්‍යාපාරයක් නොව මේක පාර්ලිමේන්තු ආයතනයක් වෙන්න ඇති. ඒ පාර්ලිමේන්තුවේ සભ્યත්වයයි සදාචාරයයි රැක ගන්න ඕන හින්දා. හරිනේ? ඒකට ගොඩක් පිං. මාධ්‍ය කියන්නේ ඇඟ විකුණලා කුණු හරප කියලා අර ටීවී චැනල් වගේ හරියට අවුරුදු 65යි නළු වගේ වයස. නිලියගේ වයස 20යි. අඩුම ගානේ අයියා කියලාවත් කියන්නේ. එහෙම නැතුව සදාචාර සම්පන්නව ගෞරව සම්පන්නව හොඳම දේ කියන්නම්. සුදුරෙද්දක් තිබුණ නෑ මෙතන. හදිස්සියෙන්නේ මං ආවේ මේක හොයාගන්නකම් ඉඳ ගන්න දුන්නේ නැත්තම් සෝරි හාඳුරෝ. ඔක එහෙම ඒ ඇයි ඒක ඇඟේ තියෙන්නේ. ඒ ඇඟේ තියෙනකම් මනුස්සකමයි සිංහලකමයි බෞද්ධකමයි ඇඟේ තියෙනකම් මේ ජාතිය දුවයි. එහෙම නැති වුණොත් එදාට මේ ජාතිය මලගම. ආරාධනා කර මහත්යඩත් ආරාධනා කරන්න සම්බන්ධ වුණ අපේ මධ්‍යවේදී අපේ පිස්පිරිසටත් හැමදිනාටම උදව් උපකාර කරන හැමදිනාටමත් ලේකව සායතනේ එදා ඉඳන් අද වෙනකන් මහන්සි හැමදිනාටමත් මේ ආයතනයේ මේ channel එක මම ඇතුළේ දැනගත්තත් අද උදව් කරපු හැමදිනාටම රත්නත්‍රී ආශිර්වාදේ ලැබේවායි පතමින්. 2017 සම්බුදු තෙමගුල මම නම් සලකන්නේ එකම එක විදිහටයි. 2016 සම්බුදු තෙමගුලට මම නම් එකම බණක්වත් කියන්නේ. මම වගේ පන්සලේ දෙක ඒ වෙනුවෙන් ගෙවල් 10ක් හදන්න ලොකු බලාපොරොත්තුවක් තියෙන විදේශයක දෙන්නේ. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න පුළුවන් නම් උදව් කරන්න. ඔබට රටට ජාතියට සේවයක්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපේ හැමදෙරෙම අපේ